அலகுல சீமாவின் இஹா தேசபாலனே. ஐபோவன் சுப சந்தியாவக் சந்துதா தினேதி சீமாவின் இஹா தேசபாலனே சலகுனு தபன்னட அதத் அப சூதானம் மா சுப்ருது ஹிதோதுந்த தினா சமகய அதத் பெமினென்னே ரங்கனத சில்வா ரங்கன சுப சந்தியாவக் சுப சந்தியாவக் சுதேவ விமல் கெட்டிப்பே ஆராய்ச்சி விமல் சுபசந்தேவாக் எஸ்எம் விவசுதேவ் இத்தோத்துணி அப்ப திதன அசமகின் சலக்குனே அது தவசே தேசபாலன சலக்குன தபன்னே கவுருந்த மகு தேசபாலக் நோனாத் தேசபாலன் லோகே துல விவித காலவில் விவித தொரத்துரு முகுஹரா மதுவனவ அப்ப ஹந்துனாகனிமு அது தவசே தி சலக்குனே தேசபாலன சலக்குன தபன்னே ஹிட்டப்பு அகவினசுரு சரத்தென் சில்வா மகதா ஒவ்வொரு சுப சந்தேவாக் தேசபாலன சலக்குன தபானட்டத்து சூதனம் இல்லை இன்னும் அப்பி மெஹமதனக்கின் பட்டான்கமும் சாக்காச்சாவ ஒப ஸ்ரீலங்காவே ஹத்தலிஸ் எக்வினி அகவினு சுருவரையா வசர தஹாயக சேவா காலையாக சம்பூர்ண கரணும் ஹிட்டப்பு அகவினு சுருவரையா ஹேட்டியட் ஒபே வசர தஹாயக சேவா காலையை பிலிபந்தவ ஒப திருப்தி வந்த இதாமத்ம திருப்திமத்த சுதேவ මොකද ඔය 40 10 කියන්නේ අවුරුදු 41ක පූර්ණ කාලයක එක කොටසක් මගේ රජයේ සේවය පටන් ගත්තේ 1968 රජයේ නීතිඥයෙක් වශයෙන් අධිනීතිඥයෙක් වශයෙන් ඊට පස්සේ දිගටම ඔය ක්ෂේත්‍රයේ තියෙන සෑම තනතුරක්ම දරලා තමයි අගමිනිසුරු තනතුරට ආවේ ඒකයි ඔය අවසාන අවුරුදු 10 ඉතින් මේ වකවානුව තුළ මම අදිෂ්ඨාන කරගත් සෑම අරමුණක්ම වාගේ මට ඉටු කරගන්න හැකියාවක් තිබුණා ඒ තාමත් සතුටින් තාම 2009 ජූනි මාසේ මේ තනතුරින් සමුගත්තේ හොඳයි දැන් ඔබ කියන ඔබේ කාලය පිළිබඳව ඔබ තෘප්තිමත් කියලා අවුරුදු 10ක අගවිනිසුරුවරයා හැටියට ඔබ හිටපු කාලය පිළිබඳව ඔබේ තක්සේරුව කුමක්ද රටේ ජනතාව තෘප්තිමත්ද කියලා දැන් රටේ ජනතාව ගත්තොත් සුදේව මේක වැදගත් ප්‍රශ්නයක් ඒ කියන්නේ ඔය 10 කියන්නේ 30 අවුරුදු යුද්ධක අවසාන අවුරුදු 10 2009 මැයි මාසේ යුද්ධය අවසන් වුණේ ජූනි මාසේ 7 වෙනිදා මම විශ්‍රාම ගත්තේ. එතකොට මේ ඉතාමත්ම තීරණාත්මක කාලයක්. අපිට ඒ අවස්ථාවේ හැකියාවක් තිබුණා. රටේ නීතිය කියන්නේ නීතියේ යථාපැවැත්ම පවත්වාගෙන යෑමටත් ඒ වාගේම යුද්ධයට අවහිරයක් නොවන විදිහෙන් මානව හිමිකම් මූලික අයිතිවාසිකම් සුරක්ෂණය කිරීමටත් එතකොට අපේ උසාවි ක්‍රමය මුළු රට තුළම දියත් කිරීමට අපිට හැකියාවක් ලැබුණා. ඒ වගේම දැන් ගත්තොත් සුදේව දැන් ඔය අවුරුදු 10 පටන් ගන්න විට රටේ උසාවි පද්ධති සම්පූර්ණයෙන්ම කඩාවැටලා තිබුණේ. කොළඹ මහා අධිකරණයේ උපරිම අධිකරණයේ පමණයි හොඳ අධිකරණයක් වශයෙන් ස්ථාපනය වෙලා තිබුණේ. ඒ කියන්නේ ගොඩනැගිලි වශයෙන්. එතකොට යාපනයේ ඉඳන් හම්බන්තොට දක්වත් කල්මොනේසර පුත්‍රම දක්වත් අපි සියලු අධිකරණ ශාලා අලුතෙන් ගොඩනැගලා සමාරක්කව අනිත් ඒවා පුනරුත්ථාපනය කරලා ඒ වගේම අපි ගත්තා අපි ඔය පළාත්පද මහාධිකරණ තවදුරට විධිමත් කරලා කළා සිවිල් නඩු ඔය පළාත් බදව විභාග කිරීමටත් අපි පියවර ගත්තා වැදගත්ම වෙන්නේ සුදේව දැන් උතුරු නැගෙනහිර එක් යම් ප්‍රදේශයක් හමුදාවෙන් නිදහස් කරගත්තද අපි ඒ ස්ථානය කියලා අලුත් අධිකරණ පිහිටලා ඒ ජනතාවට ඒ කියන්නේ ඔබ 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 කියන්නේ ගොඩනැගිලි ඉදිකර පමණින් රටේ නීතිය සුරක්ෂිත වුණා කියන කාරණේද ඔබතුමා ඔය කියන්නේ? එහෙම නෙවෙයි. ගොඩනැගිලි අත්‍යවශ්‍ය දෙයක්. ගොඩනැගිලි උපකරණ පුද්ගලයන් සියල්ලම අත්‍යවශ්‍යයි. ඒ වගේම ඒකට පැමිණෙන මේ පාර්ශ්වකරුවන්ට නිසි යුක්තියක් ඇති කිරීම සඳහා අපේ මම ඒ කොටස කිව්වේ නැහැ තාම අපේ විනිශ්චයකරුවන් අපේ සේවකයන් සියල්ලම පුහුණු කෙරුවා. අලුතෙන් පරිගණක භාවිතය සඳහා අපි සියල්ලක්ම පුහුණු කරලා තමයි ඒ වකවානුව වෙනකොට අපේ උසාවි අර්ථොත් සෑම උසාවියක්ම වාගේ ලෝකයේ වෙනත් රටවල මට්ටමකට දියුණු මට්ටමකට අපි ගෙනෙන්නට හැකියාවක් තිබුණා. දැන් සුදේව යනවා නම් ඔය වටේටම දැන් ඔය දකුණට පේන්නේ නැහැ. දැන් මහනුවරට ඇතුල් වෙනකොට තියෙනවා විලීම් ගොපල්ල මාතේ අපේ අලු අධිකරණ සංකරේ. ඉස්සර තිබුණේ මාලිගා පිටිපස්සේ ගරා වැටිච්ච ගොඩනැගිල්ල. අනේ වාගේ හැම තැනම අපි ගත්තා. අවශ්‍ය ශාලා නැත්තම් අවශ්‍ය උපකරණ නැත්තම් අවශ්‍ය පුද්ගලින් නැත්තම් අපිට මේ කාරණේ ඉටු කර ගැනීමට හැකියාවක් නැහැ. ඔබතුමන්ගේ දැන් සේවා කාලය වසර 41ක් කියලා ඔබතුමන් කිව්වා. ඒ කාලය ඇතුළත විවිධ රජයන් මේ රට පාලනය කරා.
ලංකාවේ අධිකරණයට ඇඟිලි ගැසීම් අඩුවෙන්ම කළ එහෙම නැත්නම් ඔබේ පැහැදීමට වැඩියම ලක් වූ පාලන කාලය මොකක්ද කියලා අපි දැනගන්න කැමතියි. ඒක ටිකක් ඒ කියන්නේ විමාංගේ ප්‍රශ්නේ තියෙන යම්කිසි අන්තර්ගතයක්. ඒ කියන්නේ ඇඟිලි ගැහිම තියෙන කෙනේ පදනමක් තමයි ඔය පටන් ගන්න තියෙන්නේ. එහෙම්ම තිබුණ නෑ විමල්. දැන් මං 968 එනකොට ඩඩ්ලි සේනාගේ මහත්මය තමයි අගමැති. දැන් ඒ කාලේ අධිකරණයට ඇඟිලි ගැසීමක් කියන එකක් අහලවත් නෑ. ඒ කියන්නේ ඉරි බොහොම ස්වාධීනව ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පටන් ගන්නකොට කියන 78න් පසුද ඔබ කියන්නේ. ඕක පටන් ගත්තේ 72 ජනරජී ව්‍යවස්ථාව සමඟ. 72 අලුත් ව්‍යවස්ථා පටන් ගන්නකොට ඒතර අලුත් විනිශ්චයකාරවරුන් පත් කිරීමේ අවකාශයක් ලැබුණා. එතකොට යම්කිසි මතයක් තිබුණා ඒ කාලේ ওই මහාධිකරණ පිහිටනකොට යම් දේශපාලන පසුබිමකත් මේකට බලපෑවා කියලා. හැබැයි මම දන්න විදිහට නම් ඒ කාලේ ඒ පත්වෙච්ච විනිශ්චයකාරවරුනුත් සමහරක් අයගේ දේශපාලන පසුබිම තිබුණා. අපි දන්නවා ජයපතිරණ කියලා විනිශ්චයකාරයෙක් ඒ කාලේ පත් වුණා. එතුමා ඊට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. හැබැයි ඒ කාල සමයේදී එතුමා බොහෝ දුරට ස්වාධීනව දක්ෂ ලෙස නඩු විමසුවා, හොඳ නඩු තීන්දු දුන්නා. ඉතින් ඒකෙන් අපිට පේනවා ওই දේශපාලන ඇඟිලි ගැසීම කියන කරුණ. මම හිතේ බාහිර දැන් ගත්තොත් දැන් මේ ඇවිල්ලා තියෙන අර අපේ හුසයින් කුමාරයත් කියලා තියෙනවා ලංකාවේ අධිකරණය කොරෝඩඩ් ඇන් කරප්ටඩ් කියලා. ඒ කියන්නේ දිරලා දූෂිත වෙත්. ඒක ඇත්තම විශාල අවතක්සේරුවක්. අපි ගත්තොත් අපේ අධිකරණයේ ඉහළ මට්ටමකට පැවතුණා. ඒක වැදගත්ම වෙන්නේ සුදේව, අපි විශාල අභියෝගයක් ඉදිරියේ ක්‍රියාත්මක කළේ. මං සුදේවක අවස්ථාවත් මම පොඩි පත්‍රයක් පෙන්නන්නම්. ඒක මම හිතේ අමතක වෙලා තියෙන්නේ බොහෝ පිරිසට. ඒකේ තියෙනවා මාගාව තියෙනවා මේ පත්‍රේ. මේකෙන් පේනවා අපි ක්‍රියා කළ වාතාවරණය කුමක්ද කියලා. සුදේව, මේ මම කියන්නේ දෙසැම්බර් මාසේ 8 වෙනිදා 2002 සන්ඩේ ටයිම්ස් පුවත්පතින්. දැන් මේකේ තියෙනවා ඔෆ් ඊලාම් කෝට්ස් කියලා. දැන් මෙතන තියෙන්නේ මේක පේනවා ඇති, මෙහෙම ගලම පේනවා. මෙතන තියෙන්නේ මගේ පින්තූරේ අග්‍රවිශ්වකාරවරයාට, ශ්‍රී ලංකා චීෆ් ජස්ටිස් සරත්තන් සිල්වා, තමිල් ඊලාම් චීෆ් ජස්ටිස් එස් ඔපිලන්. ඒක තමයි ඊළඟ පින්තූරේ. ඒකට තියෙනවා තමිල් ඊලාම් දිස්ත්‍රික් කෝට් දිස්ත්‍රික් විනිශ්චය අධිකරණ 6යි, අපරාධ දිස්ත්‍රික් අධිකරණ 6යි, මහාධිකරණ 2යි, අභියාචනා අධිකරණ 2යි, විශේෂ අධිකරණ 1යි. එතකොට මේ වාතාවරණය තමයි තිබුණේ. දැන් මේකෙදි මගෙන් කෙලින් ප්‍රශ්නයක් අහලා තියෙනවා, අපි කොහොමද මේ වාතාවරණය ගොඩ එන්නේ කියලා. මම පැහැදිලිව සඳහන් කරනවා මේ සෑම ස්ථානයකම අපි අපේ අධිකරණ පිහිටවන. දැන් ඒ කාර්යය අපිට සාර්ථකව ඉටු කරගන්න හැකියාවක් තිබුණා. හොඳයි. මම ඒක අනිත් පැත්ත පොඩ්ඩක් ඔබතුමාගෙන් අහන්න ඕනේ. විමල් අහපු ප්‍රශ්නේ අනිත් පැත්ත මම අහන්නේ. විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ කටයුතු වලට ඔබ අගවිනිසුරු දුරේ දරද්දී අධිකරණයේ තමන්ගේ බලය එහාට ගිහිලා සීමාව පන්නලා ඇඟිලි ගැසීම් කරන්න උත්සාහ දරුවද? මොකක් ගැනද ඔය කියන්නේ? මම දන්න මොකක් හරි කරුණක් අරබෑනේ රංගන ඔය ප්‍රශ්නේ අහන්න. මම නිදාසේ ඔබගෙන් ප්‍රශ්නේ අහනවා ඉලක්ක කරගන්නේ නැතුව. ඔබගේ අවුරුදු 10ක කාල සීමාව තුළ ඔබට හිතෙන්නට ඇති අධිකරණය හරහා රටහ දන්න පුළුවන් කියලා. එවැනි කාරණා ගැන හිතලා හෝ ව්‍යවස්ථාදායකට සහ විධායකයට අධිකරණ බලයේ සීමාව ඉක්මවා ගිහලා ඇඟිලි ගැස්සුවා. අනික ඔබතුමා මේ ප්‍රශ්නේ පෙරලා රංගන ගෙන නැහැ. ඔබතුමත් දන්නවා යම් කරුණක් පිළිබඳව. හරි. දැන් මම කියනවා දැන් මේ කරුණු මතුවලා තියෙන්නේ රංගන සුදේව යම්කිසි අනවබෝධයක් නිසා. මොකද දැන් අපේ 978 ව්‍යවස්ථාවේ තියෙන මූලික අයිතිවාසිකම්. දැන් මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සම්පූර්ණ බලය තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. දැන් ඒ වෙන්නේ පරිපාලන එක්සිකියුටිව් ඇඩ්මිනිස්ට්‍රේටර් විධායක හෝ පරිපාලන ක්‍රියාවක් සම්බන්ධයෙන්. එතකොට කෙලින්ම විධායකයේ ක්‍රියාපටිපාටිය අධිකරණයේ අධීක්ෂණයට හසු වෙනවා. ඒ වගේම පනතක් පැනවීමේදී කෙලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අධීක්ෂණය ඒ පනත කෙරෙහි යොමු වෙනවා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැත්තෙන් සහ ජනතාවගේ පරමාධිපත්‍යයේ පැත්තෙන් තමයි යොමු වෙන්නේ. එතකොට මේ අවස්ථාවේ සාමාන්‍ය ජනතාවට පේනවා මෙතන ඝට්ටනක් කියලා. ඇත්තටම ඝට්ටනයක් නෙමෙයි. මෙතන සිදුවෙන්නේ අර විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ නිසි මඟ යොමු කිරීමක්. දැන් මගේ එක උදාහරණයක් මම දන්නවා රංගනගේ හිතේ මතුවෙන උදාහරණය. ඔය ඉන්ධන සම්බන්ධයෙන් රුපියල් 100ට පෙට්‍රල් දෙන්න ගිහිල්ලා අධිකරණය
යම් ආකාරයක ගරුත්වයේ කෙලස ගත්තද? නෑ නෑ නෑ, එහෙම එකක් නෙමෙයි. දැන් ඒ වෙනකොට විධායකයේ සම්පූර්ණම ගරුත්වයේ කෙලස තිබුණේ හෙජින් ගිව්සුම් අරගෙන. දැන් හෙජින් ගිව්සුම් නිසා දැන් මිලියන ගාණක් මිලියන 450කට වැඩි ඩොලර් මිලියන 450කට වැඩි පාඩුවක් වෙලා තියෙනවා. ඔන්න ඔය නඩුව තමයි ආවේ. ආවම අපි කිව්වා මිල සූත්‍රයක් දැම්මොත් එතකොට මේ ප්‍රශ්නේ මතු වෙන්නේ නැහැ. දැන් තාමත් දැන් ඕක අපි කිව්වේ 2008. දැන් තාම මිල සූත්‍රයක් ගැන කතා කරනවා. තාම දැන් ගත්තොත් රංගන ලෝක වෙළඳ පොලේ දැන් ඉන්ධන මිල ඩොලර් 30කට විතර බහලා තියෙනවා. අපි ওই නඩු තීන්දුව දෙන කාලේ 40ට තිබුණේ. ඒ කාලේදී අපි යෙදෙව්වා මේ මිල සූත්‍රය. එතකොට ඉන්ධන මිල ස්ථාවර තත්ත්වයක තියෙනවා. ඕනෑ පුරවැසියෙකුට පුළුවන් තමුන්ගේ ගණනය කිරීම මතු කාලය දක්වා යොමු කිරීමට. එතකොට 100කට දුන්නාම එතකොට ඉන්ධන මිල වැඩි වුණොත් ලෝක මිලේ එතකොට බදු ප්‍රමාණය අඩු වෙනවා. අර ස්ථාවර මිලක් පවතන. අදත් ඔය ප්‍රශ්නේ තමයි තියෙන්නේ බ්‍රංගන. අද ගත්තොත් ඉන්දියන් ඔයිල් සමාගම විශාල වාසියක් ලබනවා. මොකද ඉන්ධන මිල අඩු අවස්ථාවක අර රජයෙන් නියම කර ඇති මිලට විකිණීම නිසා. දැන් එතෙන්දී අනු ප්‍රශ්නය, රුපියල් 100ට පෙට්‍රල් ඔබ මිල නියම කළා. පාරිභෝගික ජනතාව බොහෝ සතුටු වුණා. නමුත් රජය ඒක ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපතිවරයා එතන හැසිරුණු ආකාරය පිළිබඳව ඔබේ තක්සේරුව කුමක්ද? ඇත්තෙන්ම වගකීමෙන් තොරව. මං හිතනවා ඒ අවස්ථාවේ එතුමා බොහෝ සෙයින්ම දැඩි ලෙස නොමග යවා තිබෙනවා. ඕකේ පසුබිම මං කියන්නම්. මෙවැනි වැඩසටහනක් අපිට කියන්න පුළුවන්. ඔය නියෝගේ දුන්නේ මං හොඳට මතකයි 2008 දෙසැම්බර් මාසේ ඔය විවේක කාලෙට නඩු සාවිල් නිවාඩුවට පෙර. ඊට පසු මම යුරෝපයේ පෙර සැලසුම් කරගත් චාරිකාවක යෙදුණා. ඒ කාලේ තමයි දැන් නඩු තීන්දුව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මහින්ද රාජපක්ෂට මම හිටියේ යුරෝපයේ. දැන් මහින්ද රාජපක්ෂට ගිහිල්ලා මේ අය කවලා තියෙන කතාවක්. මේ කරන්නේ සරත් සිල්වා ළමන අවුරුද්දේ විශ්‍රාම යනවා. එතුමා මේ ජනාධිපති අපේක්ෂක වශයෙන් එනවයි කියලා. දැන් ඒ කියපු තැනත්තා තමයි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳන් අර ඇමති දුව දරන්නේ. මම දන්නවා ඒ තැනත්තාගේ නම. ඒ තැනත්තා තමයි ඕක කැබිනට් මණ්ඩලේ මතු කරලා තියෙන්නේ. ඔබතුමා කැමති නැද්ද නම කියන්න අපිට? නම දන්නව ඇති. කැබිනට් මණ්ඩලේ මේක සාකච්ඡා වුණාම කැබිනට් මණ්ඩල සභිකෙන් කිහිප දෙනෙක්ම කියලා තිනවා මේක කෙරුවොත් අපිටත් වාසියක් සිද්ධ වෙනවා. අපිටත් වාසියක් සිද්ධ වෙනවා කියලා. හැබැයි දිගින් දිගටම කියලා දෙනවා සරත් සිල්ලා මේ එන්නේ දේශපාලනට. ඉතින් මහින්ද රාජපක්ෂ මගේ මිත්‍රයෙක්. මමත් හිටියේ රටින් පිට. මහින්ද රාජපක්ෂ ක්ෂණික තීරණයක් ගත්තා මේක අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. ඒක මහිතේ එතුමා ගත්ත වැරදිම තීරණයක් තමයි ඔය තීරණය. හොඳයි. ඔබතුමා ගත්ත තීරණ පිළිබඳවත් පසු කාලීනව කතා බහ කරා. අපි වීඩියෝ පට කිහිපයක් බලමු. ඔබගේ ප්‍රකාශයක් ඒ පිළිබඳ අන්නය කරපු ප්‍රකාශය අප සූදානම් වෙනවා ඒ වීඩියෝ පට බලන්න. ජනතාව විතරනේ සමාජිකෙක්. මං කතා කරගෙන ඉන්නකොට පිළිත තට්ටු කර පිටින් ඇවිල්ලා මට ඒ වගේ දේවල් තිල් කරන්න ඉඩ දෙනවා මම. ඔබතුමාට තිබුණ අවස්ථාවක් එක වාක්‍යයකින් මේ මිනිස්සයා හිරේට දාන්න. ඇයි ඔබතුමා ඕක කිරුවේ නැත්තේ? මට උත්තරයක් දෙන්න දැන්. මම කිව්වා සමාවෙන්න සහෝදරය කියලා මං ආවෙන්. ඔබ හැමතිකින් මුළු රටින්ම මං ඉල්ලන සමාවෙන්න මට. එදා වරදක්කෝ කරලා මම ඒ මනුස්සයා හිරේ දැම්ම නම් මේ රට විශාල අගාධයකින් බේර ගන්න තිබුණා. මම මහින්ද රාජපක්ෂව දීර්ඝ කාලයක් තිස්සේ දන්නවා. 100%ක්ම තියෙන බලලෝභේ. ඒ සල්ලි තමයි තුමගේ පෞද්ගලික කිරිමක දාගත්තයි කියන චෝදනාව තමයි කිව්වේ. එයා ඒක කිව්ව දැන් හැබැයි ආය අද හිතාහුත් නැහැ කියයි ආය. නෑ ඒ කිව්වේ එක වැරද්දක්. දැන් සරත් ආපහු ඒ ගොඩට ගිහිල්ලානේ. අපිම කොටත නිකන් මේ ලංකාවේ අධිකරණේ කාපු අධිකරණේ ජරා කරපු අධිකරණයට නින්දා කරපු ඉතින් මේ මිනිසෙක් නේ. ඉතින් ඔය ගැන කතා කරන්නත් වැඩක්. ඒ වගේ අගවින් සුරූරෙක් රට පාලනය කළා නම් යම්කිසි කාලයක් මම කනගාටු වෙනවා. ඒ කාලේ දුනු නඩු තීන්දුව ගැන හිටපු ගමන් කියනවා සුනාමි හොරාව රජගෙදර ඇව්වා සමාවෙන්න කියනවා. ආයේ කියනවා රට බේරගන්න ඉන්න එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂ කියනවා. ඊට පස්සේ එතුමාගේ වෙඩින් එකේ බෙස්මන් හැටියට පෙනී ඉඳලා තියෙනවා. ඊට පස්සේ කියනවා ලංකාව විශාල අගාධයකින් බේරගන්න තිබුණා මෙයාව හිර කළා නම් කියනවා. දැන් ආයේ වේදිකාවට නැගලා කියනවා එයාව ගේන්න ඕන කියලා.
හිටපු අගවිනිසුරුතුමනි ඔබතුමාගේම ප්‍රකාශ නිසා තමයි ඔබතුමාට මේ චෝදනා එල්ල වෙන්නේ. ඔබතුමාට කතා කරන්න අවස්ථාවක් තියෙනවා. ඔව් බොහොම වැදගත්. දැන් ඕවා ඔය කෑලි අරගෙන තියෙන්නේ. දැන් ගත්තොත් ඔය ප්‍රකාශ ඔය දේශනේ කෙරුවේ මම පැවැත්වේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකදී. ඒ රැස්වීම මාලාව සකස් කෙරුවේ මහින්ද රාජපක්ෂට තුන් වතාවක් ජනාධිපති වීමට අවකාශයක් නැතේ කියන තේමාව මත. මම ජනතා විමුක්ති පෙරමුණට කිලිම කියා සිටියා. මම දේශපාලනික සම්බන්ධතාවක් පවත්වන්නේ නැහැ. මේ නීතිමය කරුණ මත පමණක් මම මගේ දේශනා පවත්වනවා කියලා. දැන් එතනදී සිද්ධ වුණේ මම කිව්වේ මේක ඉතාමත්ව සරල කතාවක්. මම නාරාහිමිපිට වෙළඳපොළට යනවා බඩු ගන්න. එතන ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයෙක්. ඒ පාක්ෂිකයා එක දවසක් මගෙන් කිව්වා මහත්තයා කියනවා දැන් හැමදාම මේ මහින්ද රාජපක්ෂට තුන් වතාවක් තරඟ කරන්න අවකාශයක් නැහැ. මේක නවත්තන්න කියලා. මහත්තයා කොපමණ කිව්වත් ඕක නවත්තන්න අවකාශයක් නැහැ. ඒතුමා නවත්තන්නේ නැහැ. ඔබතුමාට තිබුණා එතුමාව වචන පෙළකින් හිරේට දාන්න. එතකොට මම කිව්වා ඒ වෙලාවේ නාරම්පිට මාකට් එකේ මේ මෙයත් එක තර්ක කරන එයා දේශපාලන මම කිව්වා මගෙන් වරදක් වුණා නම් සමාවෙන්න කියලා මිනිහට පිටරේ තට්ටු කරලා ගියේ. දැන් ওই රැස්වීමේදිත් ওই ටවුන් හෝල් එකේ තිබුණු රැස්වීමේදිත් එයා ඉස්සරහ හිටියා. මම ওই කතාවයි කිව්වේ. දැන් මම කිව්වේ දැන් මෙතන මාතින් වරදක් සිදු වුණා නම් සමාවෙන්න. මොකද මට පෙනී ගියා මහින්ද රාජපක්ෂ ওই තුන් වතාවකට ජනාධිපති ධූරයට පත් වුණොත් ලෝකේ අපි දන්නා අත්දැකීම් තියෙනවා සුදේව. ඔය අප්‍රිකානු රටවල නොඑක් රටවල අර දෙවතාවේ සීමාව දැන් ගත්තොත් ජනාධිපති ධූරයේ ඇමරිකා එක්සත් ජනපදයේ දෙවතාවේ සීමාව දැඩිව රූස්වෙල්ට් පස්සේ ක්‍රියාත්මක වෙනවා. ෆ්‍රාන්සේ ක්‍රියාත්මක කරනවා. අනිත් හැම සාර්ථක රටකම ඔක් ක්‍රියාත්මක වෙනවා. අනිත් රටවල් ඕක ඒකාධිපත්‍යත්වයට සේන්දු වෙනවා. අන්න ඕක වළක්වන්න ඕන. මම ඒක වළක්වන්න තමයි මේ දැඩි ප්‍රයත්නයක් දරුවේ. ඇත්තට ඔය කතා කරපු අය ඔය සම්බන්ධයෙන් කතා කරුවේ නෑ ඉස්සෙල්ලා. එස්පී සනාය කතා කරුවද? ඔය අර නළුව කතා කරුවද? එයා ඒක ගැන කතා කරුවේ නෑ. මම කතා කරුවේ රට වෙනුවෙන් මේක නවත්තන්න. මට පෙනී ගියා මහින්ද රාජපක්ෂ යන මගේ ගියොත් ඔහු පසුපස ඉන්න අය සමග ගියොත් එතුමත් අගාධයට යනවා රටත් අගාධයට යනවා. ඒ සරත්සිල්ල මහතානේ මම පොඩ්ඩක් බහදා කරනවා. ඔබතුමා දැන් නාරාහෙන්පිට පොළ කියන මේ මේ ස්ථානය ගත සමහරට එක නිකන් කිසියම් ලඝු කරන්න ඔබ කිව්වද මේ පිටට තට්ටු කළ ගියා. නමුත් ඔබතුමා 2004 ඔක්තෝබර් 17 වෙනිදා BBC සංදේශයට සරෝජ් පතිරණ සමග කළ සාකච්ඡාවේදීත් ඒකම කියනවා. ඇයි මම සමාව ගත යුතු නැද්ද කියලා ඔබ නැවත කියන එක ජාත්‍යන්තර මාධ්‍යයකට ඔබ කියන්නේ. එතකොට දැන් මේ මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් ඔබට තිබුණු දෘඪ විවේචනය ඒක තමයි ඒ ආවේ. ඒතර ඔබතුමා ඒක හෑල්ලු කරන්නද දැන් මේ හදන්නේ? නෑ 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 මම සමා ගන්න නැත්te කියලා මාතින් වරදක් සිදු වුණා නම් සමාව ගන්න එක වරදක්ද කියලා ඇහුවේ. ඔය 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 BBC මාධ්‍යවේදියා පස්සේ මටම කිව්වා මං ඔය සර්ගෙන් ඔය ප්‍රශ්න කවදක්වත් අහන්නේ නැහැ කියලා. මම කිව්වා මේ සරල අවස්ථාවක් ඔයාලා ඉස්මතු කරගෙන අහනවා. සරල අවස්ථාවක් මම කිව්වේ මේ රටේ අපි ගත්තොත් විමල් සමාව ගන්නවා කියන එකත් විශාල වරදක්. අපි හිතුව වරදක් සිදු වුණා. මම කිව්වේ සමාදන්නේ කියලා. ඒකත් වරදක්ද? ඒකත් වරදක්ද? මම කිව්වේ මාතින් වරදක් සිදු වුණොත් සමාදන්නේ කියලා. ඉතින් ඒක ඒකත් වරදක් හැටියට සලකන රටක ඒකත් වරදක් හැටියට සලකන රටක මේ සාකච්ඡාවේ ඔබෙන් අහනවා හරි අපූර්ව ප්‍රශ්නයක් සරෝජ් පතිරණ. ඒ කියන්නේ සාක්ෂි විමසා නොබලා පූර්ව නිගමනයක ඉඳන්ද ඒ නඩු තීන්දුව දුන්නේ කියලා ඔබතුමා ඒ මොහොතේ උත්තරයක් හැටියට හිනා වෙනවා. තාමත් ඒකද උත්තරේ? හිතාවෙන් නැතුව බෑ සරෝජ්. ඒක සාක්ෂි විමසන නඩුවක් නෙමෙයි මේක. ඒ ප්‍රශ්නේ අහන මනුස්සයා මේ නඩුව ගැන මොනවද දන්නේ? ඒ නඩුව ඉදිරිපත් කරේ මහින්ද රාජපක්ෂට විරුද්ධව අධිකරණයේ කිසිම චෝදනාවක් තිබුණේ නැහැ. සාක්ෂි විමසීමක් තිබුණේ නැහැ. මහින්ද රාජපක්ෂ උසාවියට ආවේ මාව අත්හරිනවට ගැනීමෙන්. කිසිම සාක්ෂියක් නැතුව මාව අත්හරිනවට ගැනීමෙන් මගේ මූලික අයිතිවාසිකම් කඩ වෙනවා. 13 වෙනි වගන්ති යටතේ මගේ මූලික අයිතිවාසිකම් නඩුව පවරලා තිබුණෙම නැහැ. කිසිම සාක්ෂි විභාගයක් තිබුණෙත් නැහැ. ඒකයි මං හිනා වුණේ. දැන් මේ ප්‍රශ්නේ ගැන මං කියලා තියෙන මේකේ නඩුවක් තිබුණ නැහැ. නිදහස් කිරීමක් තිබුණ නැහැ. අපි මූලික අයිතිවාසිකම සම්බන්ධයෙන් නියෝගයක් දුන්නේ. තවදුරට විමර්ශනය කරන්නකත් ඒක අත්තරොන් ගන්න එපා. එච්චරයි නියෝගේ. නඩුවක් කවදාක්වත් චෝදනාවක් කවදාක්වත් මහින්ද රාජපක්ෂට විරුද්ධව නගලා තිබුණ නැහැ කිසිම අධිකරණයක. ඔන්න ඕකයි යථාර්ථය. ඒක හින්දා මම හිනා වුණා. දැන් මේ යථාර්ථය නොදැන මේ මූලික අයිතිවාසිකම් නඩුවක මම මූලික අයිතිවාසිකම් කඩ වූවායි කියන පුද්ගලයා වෙනුවෙන් නියෝගයක් දුන්නා.
ඒකද වරදක් සිදුවෙන්න පුළුවන්. බොහෝ විට අපිට එනවා ඒ ආපු අය සමහර විට වරද කරන්න ඇති. හැබැයි ඒ වෙලාවේ සාක්ෂි ඉදිරිපත් වෙලා තිබුණා. ඉතින් අපි කියන මේ වෙලාවේ අත්තරු ගන්න එපා. දැන් මේකේ විමල් මේ ජනාධිපති මතිවරණයට දැන් සති කිහිපයයි තිබුණේ. නාම යෝජනා තීරණය කරන්න සතියක් විතර තිබුණේ. ඒ අවස්ථාවේ තමයි ඔය පැමිණිල්ල කරලා තිබුණේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව CID එකට. CID එකට ඔය විමර්ශනයේ ගියේ මෙහෙමයි. කෙලින්ම පැමිණිල්ලකරු කබීර් හෂිම් ගියේ පොලිස්පතිට. පොලිස්පතිගෙන් ඒක කෙලින්ම ගියා CID එකට. CID ඩිරෙක්ටර් ගියා නීතිපති දෙපාර්තමේන්තුවට. නීතිපති දෙපාර්තමේන්තුවේ විනාඩි 45ක් ඇතුළත තීරණයක් ගත්තා මහින්ද රාජපක්ෂ අත්තරණ ගත යුතුයි කියලා. අන්න ওই අවස්ථාවේ තමයි මහින්ද රාජපක්ෂ ආවේ. ඉතින් මේ හදිස්සිය මමත් ওই නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති හැටියට ක්‍රියා කළා තියෙනවා. මමත් ওই අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ක්‍රියා කළා තියෙනවා. ඔයැනි එකක් ඔය ක්ෂණිකව සිදු වෙන්නේ නැහැ. එතකොට මේ කාලේ කවුද හිටියේ උතන? ආරක්ෂක කමිටු හැටියට. ජනාධිපතිනි. ඉතින් මට ලැබුණා මේ විශාල හස්තයක් මෙතන ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි බැලුවේ ඒ පැත්තෙන්. යම් කිසි පුද්ගලයෙකුට අගතියක් සිදු වෙනවා නම් ඒ තනත්තාගේ ආයිතිවාසිකම් සුරක්ෂිත කරන්න පුළුවන්. මේ වෙනකොට විශාල මතයක් තිබුණා. කීපදෙනෙක් මටත් කියලා තිබුණා. ඔබතුමා මොනව කිව්වත් ඔය සුනාමි සල්ලි විශාල මුදලක් මහින්ද රාජපක්ෂ වංචා කරලා තියෙනවා. වංචා කළද ඔබතුමා රැවටුණා එදා. ඔබතුමා එදා රැවටුණා. ඔන්න ඔය මතයත් දැන් කවුරුත් කියව දැන් අවසානයේ වෙනකොට කිව්වා ඩොලර් බිලියන 18ක් වංචා කරලා තියෙනවා. ඔය වාතාවරණ යටතේ තමයි අපිත් ක්‍රියාත්මක කරන. අපිත් මිනිස්සු. අපි කිව්වේ මේ වාතාවරණ යටතේ මාතින් වරදක් සිදු වුණා නම් ඔන්න සමා වෙන්න. ඒකත් වරදක්. දැන් ඔය ඔය කාරණෙත් එක්ක තව කාරණා කිහිපයක් ගැලපෙනවා කියලා අපිට පේනවා. ඒ කියන්නේ දැන් ඔය කාලේ වෙනකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියයි මහින්ද රාජපක්ෂ මහතා අතර සීතල යුද්ධයක් තිබුණා. එතකොට ඒ සීතල යුද්ධෙම ඔබයි චන්ද්‍රිකා මැතිණිය අතරේ තිබ්බද? නෑ නෑ. අපි ওই යුද්ධ වලට සහභාගී වෙන්නේ නැහැ සුදේ. ওই යුද්ධ අධිකරණයේ පැත්තෙන් ගත්තොත් අපි කිසිම යුද්ධයක් නැහැ. දැන් අපේ වෙන්නේ ඒ අවස්ථාව වෙනකොට මහින්ද රාජපක්ෂේ නඩු වෙනකොට මම ওই හෙල්පින් හැමදේට කියන්නේ ඇත්තෙන්ම සන්නේ ලීඩර් එකේ ප්‍රවෘත්තියක් කියවලා තිබුණේ නැහැ. උසාවියේදී තමා ඒ අය ගෙනහැර දැක්වේ කබීර් හෂිම් මහත්තයාගේ පැමිණිල්ල සම්පූර්ණයෙන්ම සන්නේ ලීඩර් පොත්පතේ තිබුණ ඒ දාතුන ඒ ආටිකල් එක මත තමා සකස් වෙලා තිබුණේ කියලා. එතකොට ඒකෙන් පෙවුණා අපිට මේකේ අර පදනමක් ගැන සැකයක් ඇති වුණා. ඔන්න ඔය ඕක තමයි තිබුණ ප්‍රශ්නේ. සුදේවාහපු ප්‍රශ්නේ දිගුවක් විදියට මම ඔබතුමාගෙන් ඇහුවොත් මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියට වසරකට කලින් ගෙදර යන්න උනේ ඔබතුමා අගවිනිසුරු ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමද සරත්තෙන් සිල්වා ලෙස දේශපාලනය ක්‍රියාත්මක කිරීමද? ඒකත් හොඳ ප්‍රශ්නේ. දැන් ගත්තොත් මේක විතරමත් වැදගත් ප්‍රශ්නයක් රංගන. දැන් අපේ ජනාධිපති ක්‍රමයේ සම්බන්ධව තියෙන වැදගත් දෙයක්. ජනාධිපති ක්‍රමයේ සාර්ථකලා තියෙන වෙනින් රටවලවල ඒකේ ඒ ධූරයේ කාල සීමාව නිශ්චිත කිරීම. නිශ්චිත කිරීම. ඇමරිකාවේ අවුරුදු 4යි. ප්‍රංශයේ අවුරුදු 7යි. ලංකාවේ ජයජයවර්ධන කිව්වා අවුරුදු 6යි කියලා. දැන් ඕකේ ජයජයවර්ධන මහත්තයා දැම්මේ 6 6ටමයි. එතුමාගේ ධූර කාලේ පටන් ගන්න ඕන 1978 පෙබරවාරි මාසේ 4 වෙනිදා කියලා ව්‍යවස්ථාවෙම දැම්මා. මේ 78 ව්‍යවස්ථාවෙම දැම්මා. එතකොට එදා ඉඳන් 6ක් යන්න ඕන. එදා ඉඳන් 6ක් ගියොත් එන්නේ 84 පෙබරවාරි. දැන් 982 වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ විශාල අර්බුදයක් ඇති වුණා. අනුර බණ්ඩාරනායකත් පක්ෂෙන් වෙන් වුණා. වෙන් වෙලා ඒ කාලේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කාර්යාලය බහලා තිබුණේ. දැන් ඒ වෙනකොට 1901 පාට ජයජයවර්ධන තීරණයක් ගත්තා මේ කාල සීමාව වෙනස් කරන්න ඕන. අවුරුදු 4කින් ඉන්න ජනාධිපතිට පළවෙනි කාල සීමාවේදී මැතිවරණයක් කැඳවීමට අවකාශයක් සැපය යුතුයි. හැබැයි ඒක දැන් ඊළඟ කාල සීමාව 6ක්. ඒක තමයි පැහැදිලිව තියෙන්නේ. දැන් ඒ වරම ඉවරයි අලුත් කාල සීමාව 6ක්. හැබැයි ජයජයවර්ධනට අවශ්‍ය වුණා මේක අපූර්ව කාරණයක්. ජයජයවර්ධනට අවශ්‍ය වුණා පෙබරවාරි මාසේ 4 වෙනිදාම දිවුරුම් දෙන්න දෙවනි වතාවට. එතකොට එතුමාගේ ඡන්දය තිබුණේ ওই ඔක්තෝබර් හරියේ. ඉතින් එතුමා මේ වගන්තිය දැම්මා. අර දෙවනි කාලයේ ගණනය කිරීමේදී අර පළවෙනි කාල සීමාව පටන් ගත්ත දිනයට සාපේක්ෂ අනුරූප දිනයක් විය යුතුයි කියලා. එතුමාට මේ පෙබරවාරි මාසේ 4 වෙනිදා දිවුරුම් දීමට අවශ්‍ය නිසා. මොකද මම
ඒ වකවාන වෙනකොට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් මම තමයි ওই ওই නීති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකාරි පෙනී සිටි. ඉතින් මම මේ දන්න හොඳට. ඉතින් හැබැයි කිසි විටකවත් දෙවැනි වකවානුව අවුරුදු 6ක ඉක්මවා යන්න බෑ. ඕක තමයි ස්ථාවරය. යම් කිසි කාල වකවානුවක් අවුරුදු 6ට ඉක්මවා යනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යයි. ඒක අපේ විස්තරය තියෙනවා. දැන් එතකොට දැන් මේ වගන්තිය තමයි ওই ක්‍රියාත්මක විය යුත්තේ. ඉතින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගත් මේ වගන්තියම ප්‍රයෝජනටගෙන අවුරුදු පහකින් ඡන්දේ පැවැත්තුවා. ඡන්දේ පැවැත්තුවා මම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනට කිව්වා මේ ජයජයවත්නේ මෙහෙම වගන්තියක් තියෙනවා. හැබැයි ඔබතුමිය දියුරුන් දෙන්න මේ අවස්ථාවේ. ඒතර බෝම්බ වැදලා හිටි. බෝම්බ වැදලා හිටි. එතුමිය කිව්වා නෑ මට ওই ජයජයවත්නේ ওই වැඩි කාලේ අවශ්‍ය නැහැ. මට ඕන අදම දියුරුන් දෙන්න. එතකොට කවුරුත් දන්නවා ඔය බෝම්බේ වැදිලා එදා ඇවිල්ලා දිවුරුන් දුන්නා. එතකොට අපේ නීති අනුව දිවුරුන් දුන්න දා ඉඳන් අවුරුදු 6ක් තමයි කාල සීමාව. දැන් රංගන ගණන් බැලුවොත් 1999 දෙසැම්බර් මාසෙ ඉඳන් හරියට 2005 වෙනකොට කාලය ඉවරයි. පසුව එතුමිය කිව්වා නෑ මටත් අර වැඩි කාලයක් වකවනු අවශ්‍යයි කියලා. ජේආර්ගේ ක්‍රමයට. ජේආර්ගේ ක්‍රමයට අවශ්‍යයි කියලා. ඇත්තෙන්ම මෙතන බැලුවොත් සුදේව ඔය ජේආර්ගේ ක්‍රමයේ තමයි මේ රටට හෙළිගුරු වෙලා තියෙන්නේ. දැන් බණ මම මේ ඔබතුමා දීර්ඝ උත්තරයක් දුන්නා. ඒ අතරතුරේදී ඔබතුමා කියන්නේ මේ තීන්දුව ප්‍රකාශයට පත් කරන්නට කලින් එක්ක මහින්ද රාජපක්ෂ වෙන්නට පුළුවන්, එක්ක ජනතා විමුක්ති පෙරමුණට වෙන්න පුළුවන්, දේශපාලන සාධකයක් එක්ක සාකච්ඡාවක් ගියම නැද්ද? නෑ 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 නෑ. එහෙම එකක් වුන්නේ නෑ. ඒ වෙනකොට මහින්ද රාජපක්ෂ ඔය භූමිකාව හිටියේ නෑ. ඒ වෙනකොට මහින්ද රාජ ඔයිට පස්සේ තමයි හැමතර නඩුවක් මතු වුණේ. ඒ වෙනකොට මහින්ද රාජපක්ෂ භූමිකාව හිටියේම නෑ. මේ නඩුව ගෙනාවේ ඕමල්පි සෝපිත හාමුදුරුවෝ. මේ නඩුව ගෙනාවේ ඕමල්පි සෝපිත හාමුදුරුවෝ. එතකොට වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වෙන්න ඇති. දැන් රනිල් වික්‍රමසිංහ මහතා දිගටම කියන ගියා අපි කොහොම හරි මැතිවරණය මේ අවුරුද්දේ පවත්වනයි කියලා. එතකොට මේ නඩු තුනේ ජයග්‍රහණයක් ඇට සැලකුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. වෙන කවුරුවත් නෙමෙයි. හොඳයි. තවත් කරන ගණනාවක් තියෙනවා මේ ආකාරයෙන් සාකච්ඡා කරන්නට. එදා අද ඒ වගේම අප හෙට පිළිවෙතවත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ විරාමෙන් පසුව. විරාමයක් ගන්න. සීමාවෙන් එහා දේශපාලනය. දේශපාලන වැඩසටහන් කලාව තුලත් සීමාවෙන් එහා සලකුණු තබූ සලකුණ සමගින් ඔබ යන්නත් එකතු වන්නේ www.irtv.lk/salakuna දෙබඩ විශ්වසේත් ඔබට එකතු වන්න පුළුවන් අපත් සමග ඔබ අදහස් යෝජනා මේ සියල්ල ඉදිරිපත් කරන්න අනවත කියන්නම් www.irtv.lk/salakuna. අදවසේදී සලකුණෙහි දේශපාලන සලකුණු තබන්නේ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා. අප බොහෝ කාරණා සාකච්ඡා කළා. දැන් ඉතින් එහාට කාරණා වලට යමු. ඔබතුමාගේ විවිධ කාලවකවානවල සිදු කරන ප්‍රකාශ සහ ඔබතුමා දරන මතයන් සම්බන්ධයෙන් වර්තමානයේ දැඩිව කතාබහට ලක් වෙනවා. ඔබ එක් වරක එක් තැනක ඉන්නවා, තවත් වරක තවත් තැනක ඉන්නවා. මේ පිළිබඳව විවිධ මතවාද තියෙන්නේ. ඒ වගේම ඒ තැන්වලදී ඔබතුමා සඳහන් කරන කාරණාත් පරස්පරයෙන් මතු කරනවාද කියන කාරණය අපටත් හිතෙනවා, බලන් ඉන්නට හිතෙනවා. අපි ඒ ආකාරයෙන් ඔබතුමා අවස්ථා දෙකකදී සඳහන් කරපු කාරණා දෙකක් බලමු. මෛත්‍රීපාල සිරිසේන හිටපු ප්‍රධානමන්ත්‍රීමාගේ මේ මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් කියන එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙන එතුමා අදහස් කරන්නේ සෝභිත ස්වාමින් වහන්සේගේ යෝජනා සහ මේ 19 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට මිස වෙන කිසිවක් නොවේ කියලා. ඒ නිසා මේ සිදු කරන්නට යන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ඒකීය භාවයට කිසිම අවහිරයක් සිදු වෙන්නේ නැහැ, රට බෙදීමක් සිදු වෙන්නේත් නැහැ. කිසිම වෙනත් අයුරකින් රටට අගතියක් වෙන දෙයක් මේ සංශෝධනය සිදු වෙන්නේ නැහැ කියලා මම වගකීම සඳහන් කරනවා. රනිල් වික්‍රමසිංහ අගමැති වශයෙන් පත් කිරීමේ සිට සෑම දෙයක්ම මෛත්‍රීපාල සිරිසේන කරුවේ විවස්ථාවට නීතියට පටහැනිව. එතුමා නීතිය කෙලසනවා කිසිම තකිතයක් නැතුව. මේ මන්ත්‍රීවරුන් ගෙනල්ලා කියන්න නොමලා මාත්‍යක් ඉන්නවා දිවිලෝ කරනවා අපාය යන්න මහින්ද රාජපක්ෂ ජනාධිපති කෙනෙක් වූවායි ප්‍රකාශනය කරනවා. බොළඳ තුච්ච කතාවක්. එතුමා යන්නේ අර කතාවක් තියෙනවානේ අපේ අර අලියාගේ නැට්ටේ ඉන්නලා දිවිලෝකේ ගිය ඩවරාල. හැබැයි මේ අලියා දිවිලෝකේ යන ඉස්සලා විටින් විට අසුචි වර්තනවා.
ඒ වසූචි තමයි දැන් මෛත්‍රී පාල සිරිසෙනගේ කියන්නේ. 2015 ජනවාරි 8ට පෙර ඔබට මෛත්‍රීපාල සිරිසේන හොඳයි. හැබැයි අගෝස්තු 17න් පස්සේ මෛත්‍රීපාල 17 වෙනකොට මෛත්‍රීපාල සිරිසේන නරකයි. මේ වෙනකොට අතිශය නරකයි. මොකද්ද මේ? මෙතන හොඳ සුදේව මෙතන හොඳයි නරකයි කියන කතාවක් නෙමෙයි. හොඳයි නරක කියන එක වෙනම එකක්. මේ කරන ක්‍රියාවන් දැන් ඉස්සෙල්ලා මේ සාකච්ඡාව පැවතුනේ මේ 19 වෙනි සංශෝධනය. ওই 19 වෙනි සංශෝධනය කියන්නේ දැන් මේ පනවපු 19 වෙනි සංශෝධනය නෙමෙයි. දැන් මේකත් මෙතන පටලවා තියෙන්නේ 19 වෙනි ඒ පෙන්න 19 සංසදයේ කෙටුම්පත් කරේ මමයි. අතුරුලි රත්න ස්වාමින් වහන්සේ මගෙන් ඉල්ලීමක් කළා. බැරිද මේ විධායක ජනාධිපති ක්‍රමයේ බලයේ සීමා කිරීමටත් පාර්ලිමේන්තුවේ මැතිවරණය ක්‍රමය වෙනස් කරලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවීම යනාදී සම්බන්ධයෙන් සංශෝධනය සකස් කරන්නේ. එතකොට තමයි ඔය 19 වෙනි සංශෝධනය සකස් කිරුවේ. ඕක අතුරුලි රත්න ස්වාමින් වහන්සේගේ අධීක්ෂණය යටතේ අපි සකස් කරමු සංශෝධනයක්. උදේ ගම්මන් පිළ චම්පක රණවක යනාදී සියලු දෑම ඔකට සහභාගී වෙනවා. හැබැයි මම තමයි කෙතුම්පත් කිරුවේ. දැන් මෙය අපි ඉස්සෙල්ලාම ඉදිරිපත් කරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. මේ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂත් එක්ක අපි සාකච්ඡා පැවැත්තුවා. එතකොට ඒ සංශෝධනයේ නෙමේ ක්‍රියාත්මක වුණේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිව්වේ ওই සංශෝධනේ ක්‍රියාත්මක වෙනවා කියලා. හැබැයි ওই සංශෝධනේ නෙමෙයි ක්‍රියාත්මක කළේ. ඒක තමයි මම අතට සඳහන් කරලා තියෙන්නේ. ඒ සංශෝධනේ නෙමෙයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. දැන් තියෙන්නේ වෙනම 19 වෙනි සංශෝධනය. ওই අපි කරපු 19 වෙනි සංශෝධනේ නෙමෙයි. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා හොඳ මිනිසෙක් කියලා මම කොහෙවත් කියලත් නැහැ. නරක මිනිසෙක් කියලා කියලත් නැහැ. මම කියන්නේ එතුමාගේ මේ ක්‍රියාවන් සම්බන්ධයෙන්. දැන් එතුමා මේ දහන මමත් එතුමාට ඡන්දෙ දුන්නා කියලා ප්‍රසිද්ධියේ සඳහන් කරලා තියෙනවා. මොකද මම මහින්ද රාජපක්ෂ තුන් වතාවක් මහින්ද රාජපක්ෂව වෙන කිසියම් දෙනෙක් තුන් වතාවක් ඔය ජනාධිපති වශයෙන් පත් වෙන්න අපි විරුද්ධයි. ඒකට සම්පූර්ණ එදත් විරුද්ධයි අදත් විරුද්ධයි. එතකොට මෛත්‍රීපාල සිරිසේන පත් වුනහම අපි අපේක්ෂා කරුවේ ඔය 19 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරයි කියලා. හැබැයි ඕක නෙමෙයි ක්‍රියාත්මකුනේ. ඒක මම හිතේ එතුමාගේ අවශ්‍යතාවයකට නෙමෙයි රනිල් වික්‍රමසිංහ ඒකට විරුද්ධ වුණා. විරුද්ධ වෙලා තමයි දැන් තියෙන 19 වෙනි සංශෝධනේ ක්‍රියාත්මකුනේ. දැන් මේ සම්බන්ධයෙන් තමයි අපි කිව්වේ මුල්ල සිටම මෛත්‍රීපාල සිරිසේන වරද්ද ගත්තා. ඔය දිවුරුම් දීමේ උත්සවයට එන්නේ කියලා මට අතුරුලි රතන ස්වාමීන් වහන්සේ ආරාධනා කරන මම කව මම ඕකට එන්නේ නැහැ. මොකද මම ඡන්දෙ දුන්නේ නැහැ ඇත්ත. හැබැයි අපි බලන්න ඕන මෙතුමා කොහොමද ක්‍රියා කරන්න කියලා. දැන් එදාම පත් කෙරුවා අගමැති වශයෙන්. එතකොට තව අගමැති කෙනෙක් හිටියා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන් පටහැනි. දැන් ඒක මම එදාම කිව්වා. එකෙන් දැන් එතුමා ජනාධිපති පදවියට පත් වෙන්න පෙර ඒ යන ගමන් මඟ තුල ඔබ ප්‍රබල සමාජිකයෙක් බවට පත් වෙලා ඉන්නවා. නෑ 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 නෑ. ආණ්ඩුක ව්‍යවස්ථාවක් පවා කෙටුම්පත් කිරීමේ තත්ත්වය. නෑ ඒක කෙරුවේ ඔය ඡන්ද ප්‍රකාශ කරන හුඟක් ඉස්සෙල්ලා. ඉරි ඉස්සෙල්ලා. ඔය 19 වෙනි සංශෝධනේ සකස් කරේ ඉරි ඉස්සෙල්ලා. ඉරි ඉස්සෙල්ලා සකස් කළා අපි ඒක ප්‍රකාශයට පත් කරුවා බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවෙන්. දැන් ඒක ඊට පස්සේ ඉදිරිපත් කෙරුවේ ආණ්ඩුවට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ඒ සමග සාකච්ඡා දෙකකුත් පැවැත්තුවා. ඊට පස්සේ තමයි මේ අලුත් දේශපාලන වාතාවරණය ගොඩනැගෙන්නේ. ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන වෙනම වෙලා ඒ කණ්ඩායමක් හැදිලා ඒ සම්බන්ධතාව වෙනකොට මම ඒකට සහභාගී වුණේ නැහැ. මම ඒ කියන්නේ කොයි කාලෙද දැන් පොදු අපේක්ෂකයා සම්බන්ධව රතනහාමුදුරු කියන්නේ වීරයා එනවා කියලා කියනනේ හුණුපිටි රැස්වීමේ. එදත් ඔබතුමා කතා කරනවා. කොයි හුණුපිටි? මෙතන මේ මුත්තයපාර ඔව් නෑ එදා ආවෙත් එදා රත්නහාමුදුරන්ගේ රැස්වීම තිබුණෙත් ඔය 19 වෙනි සංශෝධනේ ක්‍රියාත්මක කරන්න. එතකොට ඒ වෙනකොට මහින්ද රාජපක්ෂ මතයක් ලබා ගන්න තුන ශ්‍රේෂ්ඨාධිකරණෙන් අන්න ඒ සම්බන්ධයෙන් ඔය රැස්වීම අපි කතා කරුවේ. ඒ මතය සම්බන්ධයෙන් මම දැඩි විවේචනයක් කෙරුවා. මේක ශ්‍රේෂ්ඨාධිකරණය මෙහෙම මතයක් දීමට අවකාශයක් නැහැ කියලා. රත්නහාමුදුරුව සඳහන් කරනවා දැන් ඒ උන්වහන්සේගේ මතය තිබුණ වෙන එකක්. දැන් මට අවශ්‍ය වුණේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංසදනේ. උන්වහන්සේට ඕන ආණ්ඩු වෙනසක් ඇති කිරීමට. ඉතින් අපි දෙදෙනාගේ ඒ අරමුණ වෙනස්. ඉතින් මම සහභාගී වුණේ අර මුල් කොටසට පමණයි. කියන්නේ මහින්ද රාජපක්ෂ පරාජය කරන්න ඔබට උවමනාවක් තිබුණේ නැහැ කියලා දැන් ඔබ මේ කියන්නේ. නෑ නෑ නෑ. මහින්ද රාජපක්ෂ තුන් වතාවක් එහෙම නැවතුමට මම අවශ්‍යයි. ඒ නිසා තමයි එතුමාට විරුද්ධව ඡන්දෙ දුන්නේ. ඔව් දැන් ඒ තුන් වතාවක් එහෙමට විරුද්ධත්වය ඔබතුමා පළ කළා. එතකොට ඔබතුමාගේ මතය මේ මොහොතේ සාර්ථක වෙනවා. ඒ කියන්නේ 2015 ජනවාරියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙනවා. ඉන් අනතුරුව මේ වෙනසට මූලික වෙන්නේ මොන තැනකදද? එහෙම ඔබතුමා යහපාලන ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙච්ච තනතුරක් වරදානයක් නැති වෙලා ගියාද?
ඒක විහිළුවක් තරංග මම කිසි තරතර කාගෙනත් බලාපොරොත්තු නැහැ. එහෙනම් මම මැතිවරණ ඒ ප්‍රචාර කටයුතු සහභාගී වෙනවා. මම කිසිම රැස්වීමකට සහභාගී වෙන්නේ නැහැ. මේ වෙනසට හේතුව මොකක්ද එහෙම නැහැ. ඒක මම දැන් විස්තර කරු ඒකයි. දැන් එදා මම කිව්වා අතුරේ රතන සාමුද්‍ර මට කිව්වා එන්න බැරිද මේ උත්සවෙට? මම කිව්වා නැහැ මම උත්සවෙට එන්නේ නැහැ. ස්වාමිනාස මම මැතිවරණ ප්‍රචාරක කිසිම දැන් ඔය කිසිම වාර්තා කරගත්ත නැහැ. මම මැතිවරණ ඍජුව මැතිවරණ වේදිකාවේ සහභාගී නොවුනත් මෙවැනි ප්‍රවෘත්ති සාකච්ඡා තුළ ඔබ යම් ක්‍රියාදාමයක් නේ කරන්නේ? නෑ, ප්‍රවෘත්ති සාකච්ඡාවල අපි කියන්නේ මේ 19 සංසදයේ ගුණාත්මක භාවය. අපි සකස් කරපු 19 සංසදයේ ඒක සමස්ත ප්‍රචාරණ යාන්ත්‍රණය තුළ තිබුණු එක කොටසක් නෙමෙයිද ඒක? එක කොටසක්. අනිවාර්යයෙන්ම කොටසක්. ඒ කියන්නේ ඔබ ප්‍රචාරණ යාන්ත්‍රණය තුළ ඔබේ ස්ථානයේ ඔබ සලකුණු කරලා තිබෙනවානේ. හරි. දැන් ඒකනේ ඡන්දෙ දුන්නේ. ඔය දැන් ඌට වැඩි මං ගිහලා ඉදිරියට කියනවා ඡන්දෙත් දුන්නා. ඡන්ද දීලා අපි බලාපොරොත්තුනේ ඒ අනුව යෑමට. දැන් ඡන්ද දීලා පත් වුණාට පස්සේ කරපු පළවෙනි ක්‍රියාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. ඒ කියන්නේ එක දවස ඔබට ඇති මේ ආණ්ඩු පිළිබඳ තීන්දුව ගන්න. එහෙම නෙමෙයි. ඒක වැදගත් ක්‍රියාවක්. එක දවස නෙමෙයි. ඒ කියන්නේ අපි බලන්න ඕක මම කුමාරගේ ප්‍රශ්නේ මම එක දවස නෙමෙයි වැදගත් අගමැති පත් කිරීම කියන එක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වැදගත්ම විධිවිධානයක්. මට මේ ඔය කාරණේ ගරු මෙතුමනේ ඔය කාරණේ සම්බන්ධයි. ඒ කියන්නේ දැන් ජනවාරි දිවුරුන් දීම මෙතුමා දිවුරුන් ජනාධිපතිවරයාට දිවුරුන් දෙන උත්සවයට ඔබතුමාට ආරාධනා කරා. නමුත් ඔබතුමා ගියේ නැහැ කියන කාරණේ කිව්වා. ඔබතුමා නොගිය හේතුව මොකක්ද? නෑ, ඒ මම ප්‍රචාර කටයුතු වලට සහභාගී වෙන්නේ නැතුව ඔතන ගිහිල්ලාක් වෙලා පිටීම. එතකොට ඔය රංගන කියන එක මතු වෙනවා. මම මේ තනතුරක් බලාපොරොත්තු වෙමින් ඉන්නේ කියලා. ඔය කවුරුරි කියයි ඔය එදා හිටියනේ තනතුරක් බලාපොරොත්තු හිටියා නේද? තනතුර ලැබුණ නැති හින්දා නේද ඔක් කරන්න කියලා. මම තනතුරක් බලාපොරොත්තු හිටියේ නෑ. මම මේ ප්‍රචාරක ව්‍යාපාරයේ සම්බන්ධ කරුවෙක් නෙමෙයි. මට ඕන වුණේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න. ඇත්තෙන්ම ඒ සංශෝධනය ගෙනාවා නම් අද අපේ තියෙන මේ රටේ ප්‍රශ්න හුඟක් निराකරණය වෙනවා. පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව පත් කිරීම යනාදී සම්බන්ධ වැදගත් විධිවිධාන තියෙනවා. එතකොට අපිට පෙවුණා ඔය මම විමල්ගේ ප්‍රශ්නෙට පිළිතුරු වැදගත් දෙයක්. දැන් අගමැති පත් කිරීම කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපති විසින් කළ යුතු වැදගත්ම කටයුත්ත. ඒ වෙනකොට අගමැති කෙනෙක් හිටියා. එතුමා ඉවත් කිරීමේ ක්‍රියාපිළිවෙතක් තිබුණා. ඒක කරන්න නැතුව තමයි මේ තවත් අගමැතිවරයෙක් පත් කිරුවේ. ඊට දින කිහිපයකට පසුව අග්‍රවිශ්වකාරතුමා ඉවත් කරනවා. ඉතින් ඔහොම දිගින් දිගටම ගියා. ඔය එක දිනක එකක් නෙමෙයි. වකවානුවක සිදුවෙන් ගියා. එතකොට ඒ දිගටම ගිහිල්ලා අන්න එතකොට තමයි මම තීරණයක් ගත්තේ මේ යන මාර්ගය නම් මට කිසිසේත්ම අනුමත කරන්න බෑ. මම ඒ බව අතුරුලිලි රතන ස්වාමීන් වහන්සේ දැනුවත් කෙරුවා. මම කිව්වා මේකේ මට සහභාගීත්වයක් වෙන්න බෑ. උන්වහන්සේ කියා සිටියා බැරිද මේ රැස්වීමකට ඇවිල්ලා කියලා ඔය 19 සංශෝධනය පිළිබඳ ආයෙ කතා කරනවා. මම කිව්වා ඒ කතා කරමින් කිසි ප්‍රයෝජනයක් සිදුවෙන්නේ නැහැ කියලා. එතන තමයි ඔබ ඒ යහපාලනයට සම්බන්ධ වීම කාරණයෙන් ඉවත් වෙන්න තීරණය වෙන්නේ. ඒක දැන් ඔබට හිතෙනවද මහින්ද රාජපක්ෂ තුන්වෙනි වතාවෙත් විධායක ජනාධිපති වුණා නම් හොඳයි කියලා? හොඳ නැහැ. අනිවාර්යයෙන් මේක ඒකට මම විරුද්ධයි. මම කියන්නේ අදත් විරුද්ධයි. තුන්වෙනි ඒ කියන්නේ මම මගේ අපේක්ෂා කරුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අර අපි යෝජනා කරපු 19 සංශෝධනයේ ක්‍රියාත්මක කරලා අවශ්‍ය වුණොත් ඕනනම් අගමැති කෙනෙක් හැටියට වෙන්න. හැබැයි මේ ජනාධිපති ධූරේ ඉවත් වෙන්න. දැන් අපේ 19 සංශෝධන අනුව ජනාධිපති ධූරේ දැරීමට හැකියාව තියෙන එක වතාවක් පමණයි. දැන් ඒක දෙවතාවක් කෙරුවා ආයි පසුව. රතන හාමුදුරුවෝ මට කිව්වා නෑ මේක දෙවතාවක් කරන්න පුළුවන්. මෛත්‍රීපාල සිරිසේන තාම තරුණයි. ආයි පාරක් එන්න පුළුවන්. දැන් ඔයවායි කරුණු වලට මම විරුද්ධ වුණා. එක වතාවක් තියෙනවා. ඒ වාගේ තවත් වැදගත් දෙයක් තියෙනවා සුදේව. නිර්පාක්ෂික විය යුතුයි. ඒ කියන්නේ පක්ෂයෙන් පත් වුණත් දුවරේ දිනුම් දෙවලාම එතුමා ඒ පක්ෂයෙන් ඉවත් වෙන්න ඕන නිර්පාක්ෂිකව. දැන් බලන්න අද ඔයාගේ තත්ත්වයක් තිබුණාම කොයිතරම් යහපත්. ඔබේ තවමත් තියෙන හැම දේශපාලනයෙන් වියුක්ත වෙච්ච ව්‍යවස්ථාමය අභිලාෂයන්ද? බොහෝ දුරට ඒකයි තියෙන්නේ. බොහෝ දුරට ඒකයි. නමුත් දැන් ඔබ කියන මහින්ද රාජපක්ෂ මහතා තුන් වතාවක් පත් වුණා නම් ඒක දැනටත් වළංගුයි ඒක වැරදි කියන කාරණාව ඔබතුමා කියනවා. හැබැයි දැන් ඒකාබද්ධ විපක්ෂයේ වේදිකාවේ ඔබ ප්‍රධාන කතිකයෙක්. ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව තියෙන මහින්ද රාජපක්ෂ මහතා නැවත කෙසේ හෝ බලයට පැමිණිය යුතුයි කියන කාරණය. එතකොට මේ ගැන අන්න එක තමයි සුදේ මහත්මතු කරේ. ඔබේ දේශපාලන කියන්නේ ඔබ දැන් දේශපාලනේ කොලේ වහලා ගහනවා කියලා අපි යෝජනා කරොත් ඔබ මොකද කියන්නේ? ඔබ නිය ව්‍යවස්ථාපිත පිටකවරයක් දාගෙන දැන් අපෝ දේශපාලන වැඩක තමයි ඉන්නේ. නෑ නෑ නෑ. කොලේ වහලා ගහන්න ඕන තමුන්ට වාසිය ලබා ගන්න. මට වාසියක් නැත්තම් මෙතන මම කිසි පක්ෂයක සමාජිකයෙක් නෙමෙයි. මම පැහැදිලිව කියලා තියෙනවා මම තරම් කරන්නෙත් නෑ, තනතුර දරන්නෙත් නෑ.
හැබැයි මම අවශ්‍ය අවස්ථාවන්දී මගේ මතය ප්‍රකාශ කරනවා. විවෘතව මගේ මතය ප්‍රකාශ කරනවා. සමහරක් අය එකඟ වෙයි, සමහරක් අය විරුද්ධ වෙයි. සමහරක් අය කියුවේ විමල් වාගේ ඔය කොලේ වහලා ගහන්න. ඉතින් ඒ අයටත් මේ මතය දරන්න අවකාශය තිබිය යුතුයි. දැන් මම කියනවා නෑ, මගේ දැන් මේ මේ ප්‍රධාන කතිකය නෙමෙයි මේ වෙන්නේ. මේ අවස්ථාව වෙනකොට එතන හැම දිස්ත්‍රික්කයේම අය කතා කළ තුමා මට කතාවක් කරන්න කිව්වේ. මොකද මෙතන වැදගත්කමක් වෙන මේ යෝෂිත රාජපක්ෂ මේ පවුල උදෙසා කරන දඩේම. දැන් මහින්ද රාජපක්ෂ මම දීර්ඝ කාලයක් දන්නවා. ඔය 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 අර රංජන් ජයකුරු කියනවා මම රාමනායක කියනවා මම බෙස්මන් නෙමෙයි. මම ඒ වෙනකොට මට දරුවෙකුත් හිටියා. ඒ රංජන් රාමනායකගේ සාක්ෂිරත් සංකරෙත් නැහැ. සාක්ෂිරත් සංකරෙත් නැහැ. හැබැයි මම දන්නවා. මම දන්නවා විවාහ මංගලට ගියා. අනේ ඒ වගේ කරන සම්පූර්ණ මම හොඳට දන්නවා. එතකොට මට දැන් පෙවුණා දැන් මගේ මේ වෙනකොට මතේ තිබෙන මහින්ද රාජපක්ෂ කෙසේ හෝ බලේ ඉන්න විශාල කෑදරකමක් තියෙන පුද්ගලෙක් කියලා. ඔන්න ඔක තමයි සසහන් කරේ. හැබැයි අදට ඒ ප්‍රකාශ වළංගුද? වළංගු නැහැ. වළංගු නැහැ. අන්න එතනට අපි යමු. ඔන්න ඒක තමයි. දැන් අපිට කෙලින්ම මං සරලවම අහන්න, දැන් ඔබතුමා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටීමේ ඔබතුමාගේ අරමුණ මොකක්ද? අපිට ඒක පැහැදිලිව කියන්න. නැහැ. වළංගු නැහැ කියන්නේ මෙහෙමයි රංගන. අපිත් මිනිස්සුන් පිළිබඳ තීරණ ගන්න ඕන ඒ තැනත්තාගේ හැසිරීම අනුව. දැන් ඔය රැස්වීම යනකොට ජනතා විමුක්ති පෙරමුණත් එක්ක විමල් අපේ ජනතා අනුර දිසානායක මහත්තයා දිලින්දකටම කියා හිටියේ මොනවා වුණත් මහින්ද රාජපක්ෂ ඔය තනතුර අතහැරලා යන්නේ නැහැ, මේ වරදාන මේ බලය අතගෙන යන්නේ නැහැ කියලා. මම ව්‍යවස්ථාව ගැන සකස් කතා කරනකොට අනුර දිසානායක මහත්තයා එහෙමයි කිව්වේ. ඉතින් මගෙත් හිසේ කාවෙද්දලා තියෙන මහින්ද රාජපක්ෂ කොහොම හරි ඉන්නවා. එතකොට ඔය ඡන්ද ප්‍රකාශන ඉක්ුත් වෙනකොට තිවන් ඔය ක්‍රය STF එකකින් ඉන්නවා යන අදහස මට පොඩි චකිතයක් ඇති වුණා. කුමන්ත්‍රණ සිද්ධ වුණා කියන කාරණා. කුමන්ත්‍රණ සිද්ධ වුණා කියලා. මේ මේවා තමයි ප්‍රසිද්ධ භූමිකාවේ තියෙන ඒවා. එතකොට මම බලනකොට මහින්ද රාජපක්ෂ සම්පූර්ණයෙන් අතහැරලා ගියා. මද බෝලන්ට ගියා. දැන් මට පෙවුණා මේ මිනිස්සයා අර බල ලෝභී භාවයේ නැහැ. ඒ කියන්නේ ඔබේ හිත උණුුණා. ඇත්තෙම උණුුණා. මම දැක්කා මේ මිනිස්සයා යනවා මේ විදිහට. යන්න ගයක් නැහැ. ඉන්න තැනක් නැහැ කියලා අනකොට මගෙත් හිත වුණා. මම යන්න උනා නෙමෙයිද? ගියාද යන්න උනාද? ඒක සංකීර්ණයි. අම්මා ඒක දන්නේ. ඒක ඒ තැනත්ත විතරයි දන්නේ. මට ඒක මට නිරීක්ෂණය කරන්න පුළුවන් පිටින්. පිටින් නිරීක්ෂණය කරන ගියා. ගියා. ගියා කියන්නේ යන්න උනා නම් ඔහේ රැඳිලා ඉන්නව මග. දැන් ඔය විමල්ගේ ප්‍රශ්නෙට මම පිළිතුරක් දෙන්න. යන්න උනා නම් කොළඹ කොහේ හරි රැඳිලා ඉඳලා හක් වෙලා පරිජිත් ෆොන්සේක මහත්තයා ත්‍රැස්වීමක් ඇඳිවුවා. අන්න ඒවා එකක් කරනවා. ගියා නම් යන්නේ කෙලින්ම කොළඹින් පිටස්තරව ඈත ගිහිල්ලා හකලා. දැන් ඒ වෙනකොට මහින්ද රාජපක්ෂට නෑ දිවස් මේ මිනිස්සු මාව හොයාගෙන මැදමුලන්ට එයි කියලා. දැන් ඒක කාටවත් උපකල්පනය කරන්න බෑ. පරිණත දේශපාලනඥයෙක් වන මහින්ද රාජපක්ෂ දුර බැලුවා කියලා හිතුවා. කොයිතරම් දුර බැලුවත් පැරදුනාට පස්සේ ওই තරම් ඈත ගියොත් දැන් ওই මිරිහාන පැත්ත හිටියා නම් එන්න පුළුවන්. දැන් මැදමුලන්ට ගියාම එන්න කොහොමවත් නෑ. බස් එකකින් ගියත් බස් තුනකින් විතර යන්න ඕන. කොහෙන් ආවත්. රේල් පාරක් නැහැ. දැන් මමත් ගිහිලා තියෙනවා මැදමුලන්ට. කිහිපවතාවක්ම ගිහිලා තියෙනවා. අර බලලෝභය කියලා සංකල්පයක් ඔබ කලින් මතු කරානේ. ඊට කලින් එහෙම අදහසක් තිබ්බා කියලා. දැන් කුරුණෑගලින් ආපහු ඡන්දය ඉල්ලගෙන එනකොට කොහොමද ඔක තක්සේරු කරගන්නේ අපි? දැන් ඒ වුනේ මෙහෙමයි. දැන් පාර්ලිමේන්තුවට ඒම සම්බන්ධයෙන් මම කිසිම විරුද්ධත්වයක් තිබුණේ නැහැ. දැන් ඕනෑම മന്ത്രി දේශපාලඥයෙක් පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. අපේ මං ඇත්තෙන් මගේ සංකල්පය ඕකයි. අපේ තියෙන්න ඕන ජ්‍යෙෂ්ඨ දේශපාලකින් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. අවශ්‍යයෙන්ම ඉන්න ඕන. දැන් සිංගප්පූරුවේ ගත්තොත් ලී කුවන් තාම තනතුරක් දරනවා. අන්න ඒ ආකාරයෙන් මහින්ද රාජපක්ෂ සහභාගී වුණාට මම ඇත්තටම කැමතියි. මොකද දැන් අපේ අපිට අතුරු ප්‍රශ්න ගණනාවක් මතුවෙනවා. ඔබතුමා කියන් ආපු කාරණාව අපි ඉවර කරලා ඉමු පොඩ්ඩක්. මේ ඔබතුමා දැන් ඉන්න ස්ථාවරය මොකද්ද කියලා එතනට ඔබතුමා ගමන් ගනිමින් සිටි. ඇයි මේ මහින්ද වෙනුවෙන් දැන් පෙනී සිටින්නේ කියන කාරණාව? ඔව් දැන් මෙතනට වෙන්නේ දැන් ඕම ඒකත් එක හොඳ ප්‍රශ්නයක්. දැන් ওই කාලේ වෙනකොට මම කතරගමට ගියා. යනකොට මහින්ද රාජපක්ෂ ගියේ පහු කරලා ගියා. ගියේ පහු කරලා ගියාම මහින්ද රාජපක්ෂ කවුද මම එතන නවත්තන මගේ කාර් එක හිටව එකනක මේ තමයි තංගල්ලේ කාල්ටන් නිවස. කාල්ටන් නිවස මේක කියලා මම පෙන්නවා. පෙන්නනකොට ඒ මහින්ද රාලහාම කියලා කොහෙද කියලා දෙනවා මම ඔතනට ආවා කියලා. මහින්ද රාජපක්ෂ මට කතා කරනවා ඇයි හැමදාම මගේ ගෙදරට එන මනුස්සයා මම ගියේ පහු කරන්න ගියේ මම පැරදුනේ ඉන්නද කියලා. මම කිව්වා එහෙම එකක් නැහැ. ඔබතුමා පරදුනායි මහින්ද පරදුනායි කියලා මගේ කිසිම මම ඇත්තෙම මම දැන් ගරු කරනවා සරත් මාත් එක්ක ඉන්න මට උදව් කරන්න දැන්
මම දැන් අසරණ වෙලා ඉන්නේ. මට උදව් කරන්න. මං කව උදව් කරන්න පුළුවන් මන්නම් තරඟ කරන්න නම් බෑ. දැන් ඌයේ මතු යන්නේත් එතුමා මට කතා කරලා කිව්වා ජාතික ලයිස්තුවෙන් හරි එන්න. මං කව මහින්ද මම නම් දේශපාලනට එන්න බෑ. මම හැබැයි හැකි උදව්වක් කරන්නම්. දැන් ඔබ සිටිය යුත්තේ ජ්‍යෙෂ්ඨ දේශපාලකෙක් වශයෙන්. මේ වාමාංශික බලවේගයේ යොමු කිරීමට සුදුසු පුද්ගලෙක් ඔබයි. ජ්‍යෙෂ්ඨ දේශපාලකෙක් වශයෙන් ඔබ මේක මෙහෙවන්න ඕන. හැබැයි මේ අවස්ථාවේ ඔබට විශාල අභියෝගෙනවා. ඒ අභියෝග එන්නේ පවුල හරහා. දැන් මේ තැනට මහින්ද කියන්නේ මහින්දේ පවුලේ ශිරාන්ති, නාමල් යනාදී මම හොඳට දන්නවා. එතකොට ශිරාන්ති මර නිතර කතා කරලා දෙනවා මට හැමදාම පොලිසියට කියනවා. එතකොට අනිත් පුතා කතා කරලා දෙනවා මට පොලිසියට කියනවා මේ මේ අවස්ථාවලදී. ඒක මට පේනවා මෙතන දඩේමක් තියෙනවා. දඩේමක් තියෙනකොට අපි එතුමා වෙනුවෙන් පිළින් සිටින එක මං හිතන හැටියට මනුෂ්‍ය යුතුකම. ඔබ කියන්නේ මේ මේ රාජපක්ෂ පවුලෙන් කිසිඳු වැරද්දක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා ඔවුන්ට මේ දේශපාලන දඩේමක් තමයි සිද්ධ වෙන්නේ කියන මතයද ඔබ ඉන්නේ? නෑ, මේ මේ වරදක් කියන එක ඉතාමත් බරපතල දෙයක්. දැන් අපි නීතිය පැත්තෙන් ගත්තොත් එහෙම වරදක් තියෙනවනේ, යම්කිසි චෝදනාවක් තියෙනවා, ඒ සම්බන්ධයෙන් සාක්ෂි තියෙනවනේ. මේ නිකම් මනක්කල්පිත ඩොලර් බිලියන 18ක් ගත්ත යනාදී වශයෙන් ඒ වගේ සුදු අස්සයෝ ඉන්නව නොඑක් නොඑක් කාර් තියෙනවා කියලා එහෙම බෑ. ඒ සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි තියෙන්න ඕන. දැන් අපේ තියෙනවා සුදේව හොඳ ක්‍රමයක්. යම් කිසි නැත්තෙකුට පැමිණිල්ලක් තියෙනවනම් කරන්න ගිහිල්ලා පොලිස් ස්ථානයට ගිහිල්ලා වගකීමෙන් ඒ පැමිණිල්ල කරනවා. ඊට පස්සේ ඒක විමර්ශනය වෙනවා. දැන් එහෙම නෙමෙයි මෙතන සිදුවෙන්නේ. මේ CID කියලා එකක් පිහිටවගෙන ඒක දේශපාලන දඩේමක්. ඒක මම පැහැදිලිව කියලා තියෙනවා. ඔන්න ඕකට අපි විරුද්ධ. ඉතින් ඒ සම්බන්ධයෙන් ඒ දඩේමට යොමු වෙච්ච මහින්ද රාජපක්ෂ සහ ඒ පවුල ඒ වෙනුවෙන් මම පෙනී සිටිනවා. අපි ඔය CID කියන කාරණාව පිළිබඳව කතා කරමු. ඊට කලින් මේ කතාව අවසන් කිරීම සඳහා ඔබ දුන්න උත්තරයත් එක්ක දැන් අපිට උපකල්පනය කරන්න වෙලා තියෙන්නේ සරත් තෙන්සිල් වගේ හිත උණු වුණා. ඒ හිත උණු වීම වෙනුවෙන් සරත් තෙන්සිල්ව නැවත මහින්ද රාජපක්ෂ වටා ජනතාව ගොනු කරන්න කතා කරනවා. සරත් තෙන්සිල් වගේ හිත උණු වීම නිසා ජනතාවත් දැන් මහින්ද රාජපක්ෂ වටා එකතු වෙන්න ඕනි. එච්චරයි උත්තරේ තියෙන්නේ. එහෙම නෙමෙයි. හිත උඩු වෙනවා කියන්නේ ওই හිත උඩු වෙන්නේ මේ මේ හදවත උඩු වෙනා නෙමෙයි. අපි කල්පනා කරලා බලනවා. අපි කල්පනා කරලා බලනවා මෙතුමාගේ වෙච්ච සේවය. දැන් හිත වෙනවා කියන්නේ මේ නිකන් මේ කම්පාවටපත් වීමක් නෙමෙයි. දැන් මෙතුමාගේ විශාල සේවයක් සිදු වෙලා තියෙනවා. අපි ඒක ගැන මතක් කරන්න ඕන. යුද්ධය සම්බන්ධයෙන් විශාල සේවයක් සිදු වෙලා තියෙනවා. ආර්ථිකය සම්බන්ධයෙන් විශාල සේවයක් සිදු වෙලා තියෙනවා. අපි යන්නේ එතුමා හදපු පාරවල්වල. අන්න ඒ සේවය බලනකොට අපි දන්නවා එතුමා මේ කොන් කරලා විසි කරලා දාන එක නෙමෙයි මෙතන සිද්ධ. ඒ කියන්නේ ඔබ දැන් කියන්නේ තුන්වෙනි වතාවට නැවතත් ඔහු ජනාධිපති වුණත් කමක් නැහැ වගේ. නෑ නෑ, එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම නැත්තම් ව්‍යවස්ථාව වෙනස් වුණාට පස්සේ අගමැති වුණත් ඒත් කමක් නැහැ වගේ. නෑ, අගමැති වෙනවද නැද්ද කියන එක සුදේව තීරණය කරන්නේ ජනතාව. දැන් ගිය පාර එතුමා ඔබතුමා ඒකට නෑ කිව්වේ නෑ. ඔව්. නෑ, ඒක නෑ කිව්වේ නෑ. දැන් ඇත්ත වශයෙන්ම මම අපේක්ෂා කෙරුවා එතුමා අගමැති විය යුතුයි කියලා. මොකද දැන් තියෙන තත්ත්වය අනුව දැන් එතුමා දැන් ඔය පරාජය මේ පාර්ලිමේන්තු මැතිවරණයට පස්සේ මම ඇත්ත වශයෙන්ම එතුමාට කිව්වා ඇයි ඔබතුමා මහින්ද පාර්ලිමේන්තුවේ ඉඳලා විපක්ෂනායක ධුරේ ඉල්ලා සිටින්නේ. එතකොට කිව්වා නෑ සරත් මම දැන් ඕකෙන් ඉවත් වෙනවා. එතකොට ශිරන්ති මට කතා කරලා කිව්වා සරත් අඩු ගානේ අපි ඉන්න තැනක් හම්බුවේ. ඔය කියන්නේ ඔය විපක්ෂනායක ධුරේත් ඉල්ලා සිටින්නේ කියලා. නැවත කතා කරනවා කිව්වා සරත් ඕක මම අතහැරලා තියෙන්නේ. ආයෝ ගැන මට කතා කරන්න එපයි කියලා. බොහොම කනගාටුවෙන් කිව්වේ. අතහැරලා තිබුණේ. ඇත්තෙන්ම මම හිතනවා මේ මහින්ද රාජපක්ෂත් ඔය කොන් කරලා එයා කරකිලා ආපු තැනක් තමයි දැන් ඉන්නේ. ඒකයි තාම එයා කියන්නේ පැහැදිලිව මම පක්ෂය පිහිටනවා කියලා. තාම එයා කියන්නේ පැහැදිලිව. ඒ කියන්නේ ඔබ ඔය කියපු කාරණා කොන් කරලා ඒ අනුව තමයි මේ තැනට ඇවිල්ලා කියන ඔබතුමා කියනවා. ඒ කියන්නේ ඔබ කියන්නේ ඔහු ජනාධිපතිවරණේ පැරදුන නිසා තමයි අද ඔය තැන ඉන්නේ කියලා. එහෙමද කියන්නේ? ඒ නිසා මේ එවැනි මානසිකත්වයක් ඔහුට අවිල කියලා දුක් කියන්නේ. එහෙම නෙමෙයි. ජනාධිපති මැතිවරණයෙන් පැරදිලා එතුමා මහිතේ බොහොම සන්තෝෂෙන් හිටියේ කාලත නිවස. මාත් ගිල හම්බුණා. ඒ වෙනකොට කිසිම පසුතැවිලිවීමක් තිබුණේ නැහැ. දැන් ඊළඟට තමයි ඔය පාර්ලිමේන්තු මැතිවරණ එනකොට මේ පිරිස මම දන්නවා ඔය පිරිස වටේට ගිහිල්ලා රැස්වීම පැවැත්තුවා. දැන් ඔය රැස්වීම පවත්වාන ගිහිල්ලා හක් වෙලා තමයි අවසානයේ ආවේ මැදපුලාන්ට. ඒ මැදපුලාන්ට එන අවස්ථාවේ මම හිටියා උතන. දැන් ඒ වෙනකොට අපිට පේනවා දැන් මෙයා මේ පැනගෙන උතන්ට ගියේ නැහැ. දැන් එතුමාට නැත්තම් අර නුවේගොඩ රැස්වීම සාර්ථක වුණාම නැත්තම් නුවර නැත්තම් ඔය කුරුණෑගල පැත්තේ තිබුණ රැස්වීම සාර්ථක වුණා එතන යන්න තිබුණා. එතුමා ගියේ නැහැ. ගියේ නැත්තේ එතුමා තාම මේ මානසිකත්වයේ තමයි ඉන්නේ. තාම මේ මානසිකත්වයේ තමයි. මම මේකට මැදිහත් වීම සුදුසු
නැති වෙන්න පුළුවන්. අන්න ওই මානසිකත්වය තමයි මට පැහැදිලිව කියලා නැහැ සරත් මට මේකට මැදිහත් වෙලා මේ නායකත්වයේ බාරගෙන මම ක්‍රියා කරන්න ඕනේ කියලා. මම මේ ප්‍රශ්නේ එතුමාට යොමු කරලත් නැහැ. මම ඇත්ත වශයෙන් එතුමාත් එක්ක කතා කරන්නේ පවුලේ මොකක් හරි සමාජීය අගතියක් වුණාම මම කියනවා මහින්ද මේ සම්බන්ධයෙන් මම කතා කරනවා අවකාශය ලැබුණ විට. ඒකෝර ඔය නිසා තමයි ඔය ප්‍රකාශන දෙක කරලා තින්නේ. ඇත්තම මේ පවුලට සිදුවෙච්ච දඩේම සමයි. මම ඒක සම්පූර්ණ විරුද්ධයි. ඒ කියන්නේ යම් කිසි තැනකට විරුද්ධව චෝදනාවක් තියෙනවනම් සාමාන්‍ය නීතිය යටතේ ඒක විභාග කරන්න. සාමාන්‍ය නීති විභාග කරලා උසාවි ඉදිරිපත් කරලා සාමාන්‍ය විදිහට මේ සෙනසුරාදා හවස උසාවි වලට ඉදිරිපත් කරලා රිමාන්ඩ් කරන එකට මම 100%ක්ම විරුද්ධයි. හොඳයි මට අපිට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබතුමා කියනවා 3 වෙනි වරට මහින්ද ජනාධිපති වුණා නම් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වුණා නම් ඒක ප්‍රශ්නයක් කියන කාරණා ඔබතුමා කිව්වා. හැබැයි 19 වෙනි සංශෝධනයේ හරහා ඔබතුමාලා අගමැති පදවියට වැඩි බලතල ලබා දෙනවා. එතකොට ඒ හරහා ඔහු අගමැති වුණොත් ඒක හා සමාන කාරණයක් නෙවෙයිද වෙන්නේ? ඔබ කියනවා ජනාධිපති වීම හොඳ නැහැ. හැබැයි අගමැති වුණාට කමක් නැහැ. නෑ ඒක විශාල වෙනසක් සුදුය. ඒක විශාල වෙනසක්. දැන් අගමැති කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නකොට නොඑක් සීමා කිරීම වලට යටත් වෙනවා. දැන් අපි හිටියා ඩඩ්ලි සේනායක මැතිතුමා, සිරිමා බණ්ඩාරනායක මැතිණිය අගමැති හැටියට පාර්ලිමේන්තුවේ ඉන්නකොට එක්තරා සීමා කිරීම වලට යටත් වෙනවා. දැන් ජේ.ආජාදන මහත්මයා ওই සීමා කිරීම වලට යටත් වෙන්න කැමති නැති නිසා තමයි එතුමා ওই ජනාධිපති ධූරයේ අරගෙන හක් වෙලා වෙනම භූමිකාවක් ගොඩනැගුවේ. දැන් ඔතනයි වැරද්ද තියෙන්නේ. පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් ওই සීමා කිරීම ඉබේම සිද්ධ වෙනවා. දැන් මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ බොහොම සාර්ථක ක්‍රියා කරලා තිනවා. മന്ത്രിවරයෙක් හැටියට, ඇමතිවරයෙක් හැටියට, අගමැති හැටියට බොහොම සාර්ථක ක්‍රියා කරලා තිනවා විපක්ෂ නායක හැටියට. එතකොට එතුමාගේ ඒ පරිණත ඒ අත්දැකීම් මහිතේ රටට හොඳ සෙතක් වෙනවා. එහෙම නෙමෙයි නේද? දැන් සරත්න් සිල්වා මෙතුමනි දැන් බලය සංකේන්ද්‍රණය වෙන්නේ වෙන විදිහකටනේ. දැන් උදාහරණයක් හැටියට 77 කාලේ තිබුණේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක්. අගමැතිවරිය හිටියේ සිරිමාව බණ්ඩාරනායක මැතිනි. නමුත් 71 තරුණ සංහාරය, වීරසූරිය ඝාතනය. එතකොට පුවත්පත් සීල් තැබීම. එතකොට අර 78න් පස්සේ වෙච්ච ඔක්කොම වෙන විදිහකට වුණා. ඒතර ඔබ කියන තර්කය එතනදී නෑ. ඒක දුර්වල වෙනවා. හැබැයි සීමා වුණා. සිරිමා බණ්ඩාරනායක මහත්මිය 20 වෙලා ගියා. දැන් ඔය 20 වෙල්ල සිදුවෙන්නේ අර ජනාධිපති බලයත් ඔතට මුසු වුණා නම්. දැන් ජේ.ආජාදනට ඔය 20 වෙල්ල සිදුුන්නේ නැහැ. ජේ.ආජාදන කාලෙත් ඕවම සිදුුණා. හැබැයි ඔය 20 වෙල්ල සිරිමා බණ්ඩාරනායක එන්න එතුමියගේ දැන් බැලුවත් ඔක විමල් මම ඒ කාලෙත් ඉහළ නිලධාරියෙක්. එන්න එතුමියගේ අර භූමිකාව සීමා වුණා. ඇත්තෙන්ම අවසාන යුගයේ එනකොට එතුමිය අසරණ තත්වයක හිටියේ. ලංකා සමාජවාද පක්ෂය ඉවත් වුණා, කොමියුනිස්ට් පක්ෂය ඉවත් වුණා. අන්තිමට හිටියේ ෆිලික්ස් දාස් බණ්ඩාරනායක මහත්මයා විතරයි. ඒකයි ඔය ආසන ඔය අන්තිම මහිතේ දිනුවේ ආසන 4යි 5යි. අන්න ඒ වගේ සීමා කිරීමක් සිදු වුණා. ඔබතුමා කියන්නේ පාලකයා ගිරණමනේ ජනතාව ගිරණම හැබැයි වෙනකොට වෙන්න ඕන දේවල් විසඳිලා ඉවරයිනේ. පාලකයා ගිරණම වෙන්නේ අවුරුදු 7ක අවසාන කාලේ වෙනකොට. ඒ කාලේ ජනතාව වෙන්න ඕනේ, ගෙවන්න ඕනේ වන්දිය කියලා ඉවරයි. මං කියන්නේ දැන් ජනතාවගේ පැත්තෙන් ගත්තාම ඔය දෙකම එකයි බලය සම්බන්ධ කාරණා වෙති. නෑ එන්න ඒක සීමා වුණා. දැන් බලුවොත් ඒක හොඳට බැලුවොත් දැන් එතුමිය අවුරුද්දකින් කාල සීමා වැඩි කෙරුවා. ජයජාවදන මහත්මයා ඔයිට විරුද්ධව අතුරුමැදියක් තියලා තරං කෙරුවා. මා බටහිර කොළඹ විශාල ගානකින් දිනුවා. කෙල්ලින්ම සිරිමා බණ්ඩාරනායකගේ එතන බලය සීමා වුණා. අතුරුමැදිවරණ එක හැම එකින්ම පරාජය වුණා. මුල් කෙරකල විතරයි දිනුවේ. ජෝර්ජ් රාජපක්ෂ මහත්මයා ආශ්‍රිත විතරයි දිනුවේ. එතකොට සිරිමා බණ්ඩාරනායක මැතිනේ එන්න එතුමියගේ බල එය අඩු වුණා. එතුමිය ඉතාමත්ම ප්‍රගතිශීල නීති ගෙනාව. ඉදම්පති සංස්කරණයේ හවුස් කියන්නේ නිවාස සීමා කිරීම යනදි. ඒ වගේම ගෙනාවා මහවැලි සංවර්ධනය. ඔය උකුවෙල ව්‍යාපෘති පටන් ගත්තේ සිරිමා බණ්ඩාරනායක. ඒ වගේ සේවයකුත් සිද්ධ වුණා. ඒ කියන්නේ සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ සේවය අපි නිකම්ම අහක දාන්න නරකයි. සාමය පැවැත්වුවා. යාපනෙත් එතුමියගේ මන්ත්‍රීවරු හිටියා. දැන් නැවත මහින්ද රාජපක්ෂට පණ දෙනවා නම් පණ දෙන්න පුළුවන් වෙන්නේ අගමැති ධූරය හරහා පමණක් නිසා ඔබ තර්ක ගොන්නක් ඉදිරිපත් කරනවා නේද මේ? නෑ. එහෙම අගමැති ධූරය හරහා කියන එක මම කෙලින්ම කියන්නේ නෑ. මොකද දැන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණ එන්නේ රංගන තව අවුරුදු 4කට එහා. දැන් තව අවුරුදු 4කට එහා මේ කතා කරන සරත් සිල්වායි ඔය කතා කරන මාතෘකාවේ මහින්ද රාජපක්ෂයි මොන තත්ත්වෙ ඉන්නවද දන්නේ නෑ.
එතකොට ඒක අපිට කියන්න බෑ එදා එතුමා අගමැති වෙයි කියලා. හැබැයි එතුමාට යම්කිසි භූමිකාවක් තියෙනවා. එතුමාට යම්කිසි භූමිකාවක් තියෙනවා. ඒ භූමිකාව සමහර විට අහිරන්න පුළුවන්. දැන් මට අගමිනිසුරු හැටියට යම්කිසි භූමිකාවක් තිබුණා. දැන් ඒ භූමිකාව අහිරලා. ඉතින් ඒක අපි බොහොම සතුටින් අපි බාරගෙන ඒ දැන් ඉන්න දැන් වාතාවරණ යටතේ අපි ක්‍රියාත්මක වෙනවා. දැන් බොහොම විවෘතව. දැන් ඕන විවේචනයකට මුහුණ දෙමින් තමයි අපේ මේ දැන් මේක අපිට කිසි දෙයක් නොකර ගෙදර ඉන්න පුළුවන්. හැබැයි ඒ භූමිකාව සීමා වෙන්න පුළුවන්. ඒක ගැන අපිට අනාවැකියක් කියන්න බෑ. නමුත් දැන් කෙනෙකුට තර්කයක් නගන්න පුළුවන් නේද? එතුමා නැවත මේ බලයට එන්න හදන්නේ නැත්නම් අග්‍රමාත්‍ය ධූරයෝ ලබා ගන්න උත්සාහ කරන්නේ ඔහුට සහ පවුලට එළලලා තිබෙන මේ චෝදනාවලින් නිදහස් වෙන්න, වැළකෙන්න, ආවරණයක් ලබා ගන්න කියලා. නෑ, එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ. එතුමා දේශපාලන ශක්තිමත් වෙන්න වෙන්න අර අභියෝගෙත් වැඩි වෙනවා. දැන් එතුමා ඔය පාර්ලිමේන්තු මැතිවරණයට ආවේ නැත්නම් ඔය කිසිම චෝදනාවක් නෑ. ඒක මම පැහැදිලිව කියනවා. එතුමා ඔය පාර්ලිමේන්තු මැතිවරණයට එන්නේ නැතුව කෙලින්ම එහෙ හිටියන ඔය කිසිම චෝදනාවක් එන්නේ නැහැ. පිට රටින් පිට යන්න ඕන නම් අවසර දෙනවා. දැන් සර්ජවන් පුතලාල පෙරදුනාම බණ්ඩාරනායක මහත්තයෝ කිව්වා එංගලන්තෙට ගිහිල්ලා ඕන නම් ගයක් හරියන් ඉන්නේ කියලා. එතුමා එහෙම කිව්වොත් ඕක වෙන්නේ නැහැ. දැන් එතුමා මේ දේශපාලන භූමිකාවට නැවත පැමිණීමෙන් ආයේ අර අභියෝගේ තව තියුණු වුණා. ආයි දඩේම තියුණු වුණා. දැන් ඔබතුමා දඩේම දේශපාලන දඩේම කියලා වචනයක් පාවිච්චි කරනවා. දැන් යෝෂිත රාජපක්ෂ මහත්මයාව සුදු ඇන්න එකකින් පැහැරගෙන ඇවිල්ලා කටුනායක හරි එහෙම නැත්නම් වැලියෝ හරි කැම්ප් එකක හිර කරගෙන ප්‍රශ්න අහනවා නෙමෙයිනේ. මේක මේ ප්‍රසිද්ධියේ විවෘත අධිකරණ ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. ඒකට තමන් වැරද්දක් කරලා නැත්නම් ඔබතුමන්ලාම කියන විදිහට මේ අධිකරණය ස්වාධීනයි නම් රද්දක් කරලා නැත්නම් ඒක ඔප්පු කරලා නිදහස් වෙන්නට පුළුවන්. ඒ කොහොමද මේක දඩේමක් වෙන්නේ? ඇයි ඒ අර්ථක සාහිත්‍යය? හොඳ වැදගත් ප්‍රශ්නයක්. දැන් ඔය කියපුව එක තමයි සිද්ධ නොවෙන්නේ. දැන් යෝෂිත රාජපක්ෂට විරුද්ධ සාමාන්‍ය නීති යටතේ අපරාධ නිදහස් සංග්‍රහය යටතේ කවුරු හරි පොලිස් ස්ථානයට ගිහිලා පැමිණිල්ලක් කරලා ඒ පැමිණිල්ල විමර්ශනය කරලා හක් වෙලා උසාවියේ බී වාර්තාවක් දාලා උසාවියේ විවෘත උසාවියේ ඉදිරිපත් කරන ඔය තර්කේ හරි. හැබැයි මෙහෙම නෙමෙයි සිදුවලා තියෙන්නේ. එතුමාට විරුද්ධ පැමිණිල්ල කරලා තියෙන්නේ ඇවිල්ලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහගේ අර මණ්ඩලෙ FCIG කියන එක ක්‍රියාත්මක වෙන්නේ එහෙමයි. ඒ රනිල් වික්‍රමසිංහ සභාපතිත්ව ධර්ම මණ්ඩලෙන් එන පැමිණිල්ල පමණයි FCIDකින් විමර්ශනය. ඔබ කියන්නේ FCID එක සම්පූර්ණයෙන් නීති විරෝධී කියලා? සම්පූර්ණයෙන් නීති විරෝධී. 100%ක් නීති විරෝධී. ඒක මම පැහැදිලිව කියා තිනවා කිහිප වතාවක්. ඒ කියන්නේ පැමිණිල්ලක් කරන්න නැතුවද අපි හිතමු වලාන දූෂණ විමර්ශන එකකෙන් කසිප්පු වටලනවා කියලා. ඒතර කවුරු හරි පැමිණිල්ලක් කර නැත්නම් පොලිසියට උන පෙනිපෙනි යන්න පුළුවන්. ඔව්. නීතියට පෙනිපෙනි යන්න පුළුවන් වරදක් කරලා ඔබගේ තර්කයට අනුව. නෑ. නීතිය වට මේ දැන් පොලිස් නිලධාරියෙකුට තොරතුරක් ලැබුණොත් වරදක් සම්පිසිතානයක සිදු වෙනවා කියලා එතුමාට බලයක් තියෙනවා ඒ වරද සිදුවීම එතනින් නවත්වන්න. එහෙම තමයි ඔය වලාන වැටලීම යනාදී කරන්නේ. කුඩු තියෙනවා කියලා යම්කිසිතානයක තොරතුරක් ලැබෙනවා. එතකොට එතුමා සතහන් කරනවා. ඔය නිකන් යන්න බෑ. සටහන් කරනවා මෙන්න මේ ස්ථානයේ මෙන්න මේ තොරතුරු ලැබිලා තියෙනවා. ඒ නිසා මම මෙන්න මේ වාහනේ මේ නිලධාරින් යනවා කියලා අර තොරතුරු සටහන් පොතේ සටහන් කරලා RIB සටහන් කරලා තමයි යන්න ඕන. එතකොට අපේ නීති ක්‍රමය බොහොම පැහැදිලි විධිවිධාන තියෙනවා. දැන් අවුරුදු 100කට වඩා ওই විධිවිධාන ක්‍රියාත්මක වෙනවා. හරි අපි විරාමයකටම විරාමයකට ගිහිල්ලා අපි FCID පිළිබඳව තවත් වැඩිපුර සාකච්ඡා කරමු. ඊතෝතනේ විරාමයක් දෙන්න අපිට. විරාමෙන් පසුව යලිත් සලකුණෙන් මුණ ගැහෙමු. සීමාවෙන් එහා දේශපාලනය. හිටපු අගවිනිසුරු සරත්යෙන් සිල්වා මහතා සමග පවත්වන සලකුණ දේශපාලන සංවාදය සමග ඔබ යළිත් එකතු වෙන්නේ. අපි මැතිතුමනි අපි FCID පිළිබඳව කතා බහ කරමින් සිටියේ. FCID පිළිබඳව ඔබතුමා පැහැදිලි විවේචනයක් සිද්ධ කරා. අපි ඒ විවේචනය බලමු. ඒ පොලිස්පතිතුමාගේ නිල ඇඳුම ගලවන්න ඕන මේ ගැසට් එකෙන්. මම වගකීමෙන් කියනවා. දැන් එයා අලුත් පොලිස් කොට්ටාසයක් පිහිටවනවා. මේ අපරාධ නිදන්තරේ පොලිස් ස්ටේෂන් කියලා. මේ මනුස්සයා දන්නවනේ පොලිස් ස්ටේෂන් එක පොලිස් ඩිවිෂන් එක අතර වෙනස. නැත්තම් මොනවද මෙහි ඔය කැප් දාගෙන ඉන්නේ? පොලිස් ඩිවිෂන් කියන්නේ සංවිධානාත්මකව පොලිසිය ඩිවිෂන් වලට බෙදෙනවා. හැබැයි විමර්ශනය කරන්නේ පොලිස් ස්ථානවලින්. පොලිස් ස්ථානාධිපතිගේ අධීක්ෂණයටදී. ඒක කවුරුත් දන්නවා. ඔක තමයි හොඩිය පොලිසිය. හොඩිය දන්නේ නැතුවද මේ ගැසට් පත්‍රය නිකුත් කළේ? මේ තියෙන්නේ අපේ දණ්ඩ නීති සංග්‍රහය. පොලිස්පතිතුමා දන්නේ නැද්ද? මේක යටතේ තමයි අපරාධ තියෙන්නේ. එයාට අලුත්ව හදන්න බෑ. පාර්ලිමේන්තුවේ විතර හදන්න පුළුවන්. මම බොහොම ලැජ්ජ වෙනවා. මේ ඊළඟ කෝන් කියන පොලිස්පතිතුමා මොනතරම් නිින්දිත වැඩක් මේ කරලා තියෙන්නේ. මේකට අස්සම දාන්නේ. යහපාලන නෙමෙයි. මේක 100%ක් නීති විරෝධී. සලකුණ.
ප්‍රශ්නයක්. ඔබ හිටපු අගවිනිසුරුවරයා. ඔබම කියනවා මේ 100%ක් නීති විරෝධී කියලා. ඇයි නීතිය හැමෝම ඒක අභියෝග කරන්නේ නැත්තේ? නෑ ඒක අභියෝග වෙලා තියෙනවා. දැන් මම නීතිඥයෙක් හැටියට මට සේවය කරන්න බෑ. මට උසාවි පෙනී සිටීමේ හැකියාවක් නෑ. දැන් නඩු ගණනාවක ඕක තමයි සුදේව තියෙන්නේ. නඩු ගණනාවක ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂගේ නඩුව ඉඳන් දැන් ගිය අවුරුද්දේ දැන් අවුරුද්දකට ආසන්න කාලයක් මේක ගෙන යාමට අවසර දීලා තිනවා. ඔය නීති තර්කයේ මත තමයි ගෙන යාමට අවසර දීලා තිනවා. අභියාචනා අධිකරණයේ තියෙනවා මයිත ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ කාලෝ ෆොන්සේකමයි. ඒ තවත් රිට් ආගෙන ඒකෙත් අවසර දීලා තිනවා. මේ අවසර දීලා තියෙන්නේ ඔය මම කියපු නීති තර්කයේ මත. හැබැයි තාම නඩුත් යනවා FCID ක්‍රියාකාරීත්වයක් යනවා. ඕනෝක තමයි අපිට අභිරහසක් ඇටිට එළිදරව් ගැටලුව කොතනද තියෙන්නේ? ඔබ පැහැදිලි තැනකට ආවා. එතන හැම දෙයක් තියෙනවා. මෙතන තාම මෙවට කි ඉස්සරහට යනවා. එතකොට මොකද්ද මේ කොතනද ගැටලුව තියෙන්නේ? ගැටලුව තියෙන්නේ අධිකරණයෙන් වෙන්නේ මෙහෙමයි රංගන. දැන් අධිකරණයෙන් වෙන්නේ ඒ නඩුවේ ගෝඨාභය රාජපක්ෂ අතුරු ගන්න එපා. එච්චරයි දෙන්නේ. ඒ අතුරු නියෝගය. අන්න ඒවා එක එක බැසිල් රාජපක්ෂ නඩුවේ අතුරු නියෝගයක්ද? හැම නඩුවෙම අතුරු නියෝගයක් දෙනවා. හැබැයි දැන් මේක දුන්නාම පොලිසිය දැනගන්න ඕන. දැන් නඩු ගණනාවක අවසර දීලා තිනවා නඩු ගෙන යාමට. අතුරු නියෝග දීලා තිනවා. හැබැයි එක නඩුවකත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියලා නැ මේ නියෝගයේ නීති විරෝධී කියලා. එහෙම කියන්නේ ඒක කියන්න පුළුවන් නඩුවක් විභාග කරලා අවසානයි. දැන් ඒක අවසාන වෙන්නේ නැති එක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ කොතනින් හෝ ඒ වැලකෙනවා නොසේනම් පාලනය වෙනවා. ඒකද ඔබ කියන්නේ? ඒක කල් යනවා. මම කියන වචනේ පාලනයේ පිළිතුර කල්යාමක්ද ඇඟිලි ගැසීමක්ද? ඔබ හිටපු ආගේ වෙනසුරුවනේ. දැන් ඔබ ප්‍රශ්නෙන් එතන ඔබ ලිස්සා යනවා. ඒ කියන්නේ ඔබ කියන කියන්නේ මම හිටපු ආගේ විසිරු හින්දාම ප්‍රශ්නේ ලිස්සා යන්න ඕන. මොකද දැන් අධිකරණයට මම ඇඟිලි දික්වීම ඒක සුදුසු නෑ. දැන් ඔතන අධිකරණයෙන් නියෝගයක් දුන්නා නම් කෙලින්ම මේ නියෝගයේ අත්හිටෝල. එතකොට ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. ඔය මම පෙන්නපු නියෝගේ මේක නීති විරෝධී භාවිතය අපි ගැසට් නියෝගේ. ඒක ඒ FCIT එක පිටුවේ නියෝගේ අත්හිටෝල තීරණයක් දුන්නා නම් ඒක එතනින් අවසන් වෙනවා. හැබැයි ඒක සිදු කරන්නේ නැහැ. ඒක සිදු කරන්නේ නැති නිසා FCIT එකෙන් දිගටම ගෙන යනවා. දැන් මෙතන මේ පොලිස් නිලධාරින් කරන්න විශාල වරදක්. දැන් ඒ ආයතන විරුද්ධව වන්දි ඉල්ලා සිටීමේ අවකාශයක් ලැබෙනවා ওই සියල්ලටම. දැන් එතකොට මේක ලොකු වරදක් සිදු වෙන්නේ. මම හිතේ ඒකයි මම විලංගකෝන් මහත්මයාට දිගින් දිගට දැන් අවුරුද්දක් තිස්සේ කියනවා. මේ කතාව දැන් අවුරුද්දක් තිස්සේ කියනවා. මේක අහෝසි කරන්න. උසාවියෙන් මේක අහෝසි කරන තම් බලන්නේ තමුන් දන්නවා මේක නීති විරෝධී. උසාවි නඩු ගන්න මම හිතේ දැන් නඩු 20කට වැඩි දීලා තිනවා අවසර. දැන් වෙනින් නඩුව කරා සිද්ධ වෙන්නේ ওই 20ම එකහො කරලා හක් කළා. ඩිවිෂනල් බෙන්ච් එකක් දානවා. ඒ කියන්නේ විශේෂකාර පස්සේගේ මණ්ඩලය පිටවල හක් කළා තීරණයක් දෙනවා. අපි හිතේ නැහැ එකයි කරන්නේ. ඊට වැඩිය මට ලිස්සලා යන්න බෑ. ඔව් සරතන් සිල්වා මෙතුමනි දැන් මෙහෙමනේ දැන් මම නැවතත් අර කතාවට එන්නේ. ඒ කියන්නේ දැන් FCID එක නඩු අහන්නේ නැහනේ. ඒක ගෙනලා රටේ අධිකරණ පද්ධතිය ඉස්සරහා තියන්නේ. ඔබ එහි ආකෘතිය සහ එහි පිළිසඳ ගැනීම සම්බන්ධ සුජාත බාබේ ප්‍රශ්න කර බව ඇත්තයි. හැබැයි රටේ ජනතාවට තියෙන ගැටලුව නඩු අහන්නේ උසාවියෙන්. එතකොට ඇයි උසාවියෙන් නිදොස් වෙන්න බැරි වැරදි කරලා නැත්තම්? නෑ 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 මේ 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 නඩු දැන් ওই නිදොස් වීම තක්කව තාම කාටවත් ওই චෝදනා කියවලහක නඩු පටංගන නෑ. නඩු කාටවත් පටංගන නෑ. මේ කරන්නේ එක්කෙනෙක් අතරණු ගන්නවා. එයාව සති ගාණක් තියාගෙන ඉන්නවා. ඊට පස්සේ දැන් ඉහළ අධිකරණය නිදහස් කරනවා. දැන් මේ අධිකරණේ ওই නඩුව ඔතනම වැටිලා තිනවා. තාම ඒවා ওই නඩු විභාග කිරීමේ තත්ත්වයට ඇවිල්ලා තින්නේ මහිත ලලිත් විරතුංග මහත්මයාගේ නඩුව විභාග කරන්න පටන් ගන්න තියෙන මේ ළඟදී. ඒක තමයි පළවෙනි නඩුව. දැන් ඒකදී මේ මූලික විරෝධතාවය ගෙනල්ලා තිනවා. මේ සම්බන්ධයෙන් මූලික පැවිල්ලක් නැහැ. මොකද මේ සම්බන්ධයෙන් විමල් තියෙන්නේ අපේ තියෙනවා අපරාධ නඩු විධාන සංග්‍රහය. ඒ අනුව තමයි මේ විවර්තන සිදුවෙන්නේ. ඒ අනුව සිදුුනේ නැත්තම් ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී. දැන් ඒක පේන්නේ නැහැ. මේක දැන් අපිට පේන්නේ නැහැ නීති දෘෂ්ටි කෝණයෙන් බැලුවම පමණයි ඒක පේන්නේ. නීති විරෝධී දෙයකින් අපේ තියෙන්නේ නීති සංකල්පේන නීති විරෝධයෙන් කවදාවත් නීති අනුකූල තත්ත්වයක් මතුවෙන්නේ නැහැ. මතුවෙන්නේ නැහැ. නීති අනුකූල පරීක්ෂණ පැවැත්විය යුතුයි. එතකොට තමා
නීතියානුකූල විමර්ශනයක් වෙන්නේ නීතියානුකූල නඩු විභාගයක් වෙන්නේ. මේ ඔක්කොම හැම එකක් සම්බන්ධයෙන් වගන්ති තියෙනවා. ඒ අනුව ක්‍රියා කළ යුතුයි. දැන් ඒ අනුව ක්‍රියා කරනවා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන ඒ අනුව ක්‍රියා නොකරන නිසා තමයි විශාල ප්‍රශ්නයක් මතුවෙන්නේ. දැන් ඕක හැමතැනම කරන්න ගියොත් අපේ අරාජික තත්ත්වයක් මතුවෙන්නේ. නීති විරෝධී ලෙස පොලිසිය ක්‍රියා කිරීම හරහා මේ පොලිසිය දේශපාලනීකරණය වීමද වෙලා තියෙන්නේ. ඇත්තෙන්ම. ඇත්තෙන් මේක සිද්ධ වෙලා තියෙනවා. මෙවැනි ප්‍රශ්නයක් මම අතු කරොත් දැන් ඔබතුමා සඳහන් කරනවා වර්තමාන පොලිස් ප්‍රතිවරයාගේ නියෝගයක් මත ගෙනාපු මේ FCID එක නීති විරෝධී කියන කාරණය. මේ පොලිස් ප්‍රතිවරයා තව නොබෝධනකින් විශ්‍රාම යනට සිටිනවා. ඔහු විශ්‍රාම ගිය පසු කෙනෙකුට මේ නැවත අභියෝගයට ලක් කරන්න පුළුවන්ද ඔහුට විරුද්ධ? නෑ නෑ. දැන් ඔහු කරපු එකට විරුද්ධව වන්දි නඩු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක වෙනම එකක්. ඒ වන්දි නඩු කාලාන්තරයක් ගිහිල්ලා හකලා තීරණ වෙයි කොයි අතේ තීරණ වෙයිද කියලා අපිට කියන්න බෑ. හැබැයි දැන් මේ නඩු ගෙන යා හැකි. දැන් ඒ වෙනුවට ආදේශ කරනවා වර්තමාන පොලිස්පති. ඒ කියන්නේ පත්වෙන පොලිස්පති. පත්වලා අක්කලා මේ නඩු ගෙනියන්න පුළුවන්. ඒකේ බාධාවක් කිසිම බාධාවක් නැහැ. නෑ මම අහපු ප්‍රශ්නේ මම අහන්නේ දැන් ඔබ කියනවා මේ නීති විරෝධී කොට්ටාසය පත් කරන්නේ වර්තමාන පොලිස්පතිවරයාගේ මැදිහත්වීම මත කියන කාරණේ. ඒකෝට පොලිස්පතිවරයා නීති විරෝධී කටයුත්තක් සිදු කරා කියන කාරණේ ඔබතුමා කියන්නේ. එතකොට ඔහු විශ්‍රාම ගිය පසු ඔහුව නැවත අධිකරණ ඉදිරියට ගේන්න පුළුවන්ද කෙනෙකුට? නෑ ඒ ගේන්න පුළුවන් වෙන්නේ වන්දි නඩුවකින් පමණයි. දැන් බලයේ අනිසි ලෙස පාවිච්චි කරලා හක්කලා යම් කිසි තැනකට අලාභයක් සිදු වුණා නම් ඒක අපරාධයක් නෙමෙයි. ඒක වෙන්නේ වන්දි නඩුවක් සඳහා වෙන්නේ. මූලික අයිතිවාසිකම් කඩමේ සම්බන්ධයෙන් දැනටම නඩු තියෙනවා. දැන් එතනදිත් වන්දියක් නියම කරනවා. හැබැයි ඊට අමතරව විශාල වන්දි මුදලක් ඉල්ලීමට අවකාශයක් තියෙනවා. පොලිසිය මේ වන විට අධිකරණ තීන්දුව නොතකා හරින තත්ත්වයකටත් පත් වෙලාද? මට නම් මේ ගැන පුළුල් දැනුමක් නෑ රංගන. ඒ කියන්නේ මම මේ දේශපාලන කටයුතු වල ප්‍රසිද්ධ කටයුතු වල යොමු වෙනවා මදි. හැබැයි පොලිසිය අධිකරණයේ අනිසි ලෙස මෙහෙවීමේ ක්‍රමවේදයක් තියෙනවා. දැන් අපි ගත්තොත් ඔය කඩුවල උසාවිය ඔක සිද්ධ වෙලා තියෙනවා. දැන් පොලිසිය මේ විත්තිකාර යෝෂිතව ගෙනිහිල්ලා තියෙන්නේ සෙනසුරාදා හවස. අපි කවුරුත් දන්නා සෙනසුරාදා හවස උසාවි වැඩ කරන්නේ නැහැ. උසාවි වැඩ කරන්නේ හදිසියේ මිනිමරුවේ කතරට ගත්තොත් සීදුවේ කතරට ගත්තොත් මංකොල්කාරයේ කතරට ගත්තොත් මහේස්ථාතික නිවසට ගෙනියනවා. ගෙනිලා කරා ඒවා. දැන් මේවා හදිසියේ සිදුවෙන දේවල් නෙමෙයි. මේ දීර්ඝ කාලයක් තිස්සේ පරිච්ඡේද මේ සමාගමක ප්‍රාග්ධනය සම්බන්ධයෙන් නඩු විභාගය තියෙනවා. සමාගම සාමාන්‍යයෙන් ඕක අපරාධ නීතියට ගැනින්නෙත් නැහැ. ඒකයි මගේ මතය. හැබැයි ඒක පසුගිය තිබෙති. මේක වංචාව කියන්නේ ප්‍රාග්ධනය සම්බන්ධයෙන් තමා නඩුවක් තියෙන්නේ මනි ලොන්ඩරින් පනත කියලා. ඒ පනත යටතේ තාම කිසිම නඩුවක් ඉදිරිපත් වෙලා නැහැ. මම ඒ නීතිය හොඳට කල් කරලා මෙතන ඒ නීතිය අදාළ වෙන්නෙත් නැහැ. ඒක ඇත්තෙන්ම ක්‍රියාත්මක යුත්තේ මහා බැංකුවෙන්. මහා බැංකුවේ විශේෂ ඒකකයක් තියෙනවා ওই සම්බන්ධයෙන්. මේ පොලිස් FCID නෙමෙයි මහා බැංකුවෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ බැංකුව හරහා. ඔය මුදල් ඇල්ල තියෙන්නේ බැංකුවක. අපි බැලුවාම මෙතන විශේෂම ඒ විදිහේ අපරාධයක් සිදුලා නැහැ. දැන් කවුරුවත් කියන්නේ නැහැ යෝෂිත රාජපක්ෂ මගෙන් අල්ලසක් ගත්තා නැත්නම් මගේ මුදලක් වංචා කරා කියලා. එහෙම කියලා නැහැ කවුරුත්. එහෙම කවුරුත් කියලා නැහැ. පොලිසියනොත් එහෙම කියන්නේ නැහැ. හොඳයි අපි සාකච්ඡාව පොඩ්ඩක් වෙන පැත්තකට යමු. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පිළිබඳව හිටපු අග විනිසුරුවරිය පිළිබඳව එකම මාසයක ඔබ අවස්ථා දෙකක මත දෙකක් ප්‍රකාශ කරන මේ සම්බන්ධයෙන් අපි මේ මත දෙක බලමු. අපි සූදානම් මේ මත දෙක බලන්නට. මම ඇත්ත වශයෙන්ම පුද්ගලිකවම ජනාධිපතිතුමා හම්බෙන් හම්බෙච්ච අවස්ථාවක මම කිව්වා මේ ඔබතුමා මේක කරන්න එපා. මේක අධිකරණ අපේ ජාත්‍යන්තර ප්‍රතිරූපේ පිළිගන. එතකොට එතුමා කිව්වේ සරත් මේක බරපතල චෝදනා තියෙනවා. මම වෙන මොනවද කරන්නේ? සාක්ෂි වලට අපිට සටන් කරන්න බැරි නම් ඉතින් එතුමිය යම්කිසි තීරණයක් ගත යුතුයි. දැන් මගේ ස්වාමි පුරුෂයාට විරුද්ධ මේවා නඩුවක් තියෙනවා. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා කියන්නේ තියුණු බුද්ධියක් ඇති දේශපාලකයෙක්. එයාට මූණ දෙන්න මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට කිසිම ශක්තියක් නැහැ. ඒ කරන්නේ ඒ තුමිය ආණ්ඩුවට එරෙහිව දිවි නැගුම පළතේ නියෝගයක් දුන්න දා ඉඳන් තමා අර ඉසෙස්කෝ කියන නඩු තීන්දුව දුන්න දා ඉඳන් තමා මේ දඩේම අග්‍රවිශකාතුමයට එරෙහිව කරන්නේ. ඒ නිසා අපිට කියන්න බෑ මේක සත්භාවයෙන් ගන්න ක්‍රියාමාර්ගයක් කියලා. විමල් සුදේ මම ඔබේ ඉල්ලා සිටිනවා අර දඩේම ඔබේ අර සාහිත්‍යික වචනය අන්න මහින්ද රාජපක්ෂට රෙහිව පාවිච්චි කරපු මම කැමතියි ඔබ කොහොමද ප්‍රවේශ වෙන්නේ කියලා දකින්න. ඔව් ඒක ඉතාමත් වැදගත්. දැන් මෙතන සිදුවේ මම ඔය විස්තරේ තියෙනවා නම් ශිරාණි බණ්ඩාරනායක ඔය එන්නන කාලවකවන දෙවෙනි අතට ඔය දෙවෙනි කියපේක තමයි
එකම මාසයේ තමයි මේ ප්‍රකාශ දෙකම වෙන්නේ. හැබැයි මේක පසු ආවේ. අර 2012 නොවැම්බර් මාසේ. ඔව්. දෝෂාභියෝගයේ ගේන අවස්ථාවේ අපි දැන සිටියේ නැහැ මොකද්ද මේකේ පසුබිම කියලා. අපිට පෙනුනේ ප්‍රසිද්ධියේ තියෙන දේවල්. දිවි නැගුම පනතේ එතුමිය රජයට විරුද්ධව නඩු තීන්දුවක් දුන්නා. ඊට පස්සේ තමයි තවත් නඩු තීන්දුවක් දුන්නේ. ඊට පස්සේ තමයි මේ දෝෂාභියෝගය ගෙනාවේ. දැන් එතකොට අපිට පැහැදිලිව පේනවා. දැන් මෙතන දැන් මේ ඔස්සේ තමයි මේක යන්නේ කියලා. ඔන්න ඕක තමයි කියන දඩෙම කියලා. දැන් මේ වැනි නඩු තීන්දුව දෙකක් දුන්නාම එනවා නම් ඒ එන්නේ දඩෙම. ඒ කියන්නේ ඒ තනත්තා පසුපස ලුහු බැඳගෙන එනවා. ওই දඩෙම කියන වචන වෙන 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 අභිරහසක් නෑ. පසුපස ලුහු බැඳගෙන එනවා. එතකොට ඒ හේතු නිසා තමයි ඒ හේතුවත් කියලා දෙනවා. ඒ හේතු නිසා තමයි එන්නේ. දැන් ඊට පස්සේ මේක ඉලිදරව් වුණා. විමර්ශනයක් පැවැත්තුවා. පාර්ලිමේන්තුවේ පරීක්ෂණයක් පැවැත්තුවා. එතකොට පෙනුණා මේ තියෙන්නේ මෙතන තියෙනවා මොකක් හරි ගිණුම් සම්බන්ධව ප්‍රශ්නයක්. මේ ගිණුම් සම්බන්ධව ප්‍රශ්නේ බැංක account සම්බන්ධව ප්‍රශ්නයක්. දැන් මේක තියෙන පොඩි ගණන් නෙමෙයි. දැන් මගේ ගිණුම් බැලුවොත් එහෙම ඔය ගණන් නැහැ. මිලියන 10ක් එක දවසක තියෙනවා. අනිත් දවසේ නැහැ. තව දවසක තවත් මිලියන 13ක් එනවා. දැන් ඔය වගේ අගවිනිසුරුතනකේ පිනුමට ඔහොම එන්න බෑ මුදල්. ඒකයි මම කිව්වේ ඒ වෙනකොට මට පෙනී ගියා මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතුමිය ඒකට පිළිතුරු දිය යුතුයි. ඒත් මම කියා සිටියා මහින්දට මේ අස් කරන්න එපා. මෙතුමියට යන්න අවකාශයක් දෙන්න. මොකද අපි අධිකරණයේ ප්‍රතිරූපයට හානියක් සිදු වෙනවා. මම හිතන්නේ තාමත් ඉල්ලා සිට මාස 3ක් විතර දෙන්න මෙතුමිට ඉල්ලා සිටින්න. මොකද අස් කෙරුවොත් අස් කරලා ඔන්නෝම එළවල දැම්මොත් එතකොට අපේ අධිකරණයේ ප්‍රතිරූපයට විශාල හානිය සිදු වෙනවා. ඒක තමයි ওই දෙවෙනියෝ කියපු කතාව. එහෙම නැති ඒකත් වැරදි නේද? එහෙම ලිහිලක් දෙන එකත් වැරදි නේ. දැන් ඔබගේ තර්කයට අනුව ඇයි එහෙම කොහොමද ලිහිලක් දෙනවයි කියන්නේ? මේ මේක දැන් අපි එතුමිය මුදල වංචා කරුවයි කියලා නෑ. අපි තියෙන්නේ මේ ගිණුම තිබුණා. එයා ඒක එයාගේ අර මුදල් ප්‍රකාශනය ඒක සකස් යතුල් කරලා නැහැ. අන්න ඒක තමයි දැතුමිට විරුද්ධව තියෙන චෝදනාව. දැන් අපි ගත්තාම දැන් අගවිනිසුරුතුමියෙක් කොහොම අගවිනිසුරුතුමියෙක් නැත්නම් අතුරුසුරුවරයෙක් ඔහොම අස් කෙරුවාම එතකොට අර මුළු අධිකරණයටම ඔය දැන් වෙන්නේ ඔය කරප්ට් ජුඩිෂරි කියලා ඔය චෝදනාව වෙන්නේ ඔය නිසයි. දැන් අපි බොහෝ විට ඒ එන චෝදනා ටිකක් වළක්වනවා. මොකද අධිකරණය කියන්නේ 300 ඉන්නේ නිලධාරී. අපි ওই 300ට විරුද්ධව එහෙම මේ දූෂණ චෝදනා ගෙනාවොත් එතකොට අර ප්‍රතිරූපේ සම්පූර්ණයෙන් බිඳෙලනවා. ඒක ලෝකේ කොහෙත් නැංගුම් සිදු වෙනවා. වැදගත් සානයක් ඉන්නකොට කරුණාකර ඉතනතර කියන ඔබ මේ චෝදනා තියෙන ඉල්ලාස්සලා යන්න. නැත්නම් අපි විශ්‍රාම දෙන්න. අපි ඔක්කො නිතර කරලා තියෙනවා. ඒක කරනවා. පද්ධති ආරක්ෂා කර ගැනීම. ප්‍රතිරූපේ. මේ ප්‍රතිරූපේ කියන එක තාම අධිකරණයේ කියන එක ප්‍රතිරූපේ ආරක්ෂා කරගෙන තාම වැදගත්ම දේ. දැන් ප්‍රතිරූපයට කැලලක් වෙනවා කියලා තමයි මහින්ද රාජපක්ෂට කිව්වේ. මේ කරන්න එපා. සාක්ෂි ඇති වරදකරු වෙන්න ඇති. හැබැයි මේක කරන්න එපා. එතුමියට කාලයක් දෙන්න යන්න. මම කියා හිටියේ අවුරුදු මාස 3ක් දෙන්න. එතකොට මහින්ද රාජපක්ෂ කිව්වේ මාස 3ක් දුන්නොත් වා ජනීවා වලට ගිහිල්ලා අපිට විශාල හානියක් සිදු වෙනවා. ඒක ඉතිහාසයේ බරපතල ලෙස අධිකරණ පද්ධතියට ආණ්ඩු පාර්ශවය කරපු කණ්ඩායමක් ඇඟිලි ගැසීමක්ද? ඇඟිලි ගැසීමකුත් ඒ කියන්නේ ඕක පටන් ගන්න තියෙන ඇඟිලි ගැසීමකින් තමයි කෙලින්ම. අර දිවිනකම පනතේ දැන් වෙලා තිබුණේ ශ්‍රීරාම බණ්ඩාරනායක මැතිණියත් ඒ සීමාව දැන හිටින්නේ නැහැ. ශ්‍රීරාම බණ්ඩාරනායක මැතිණියගේ ස්වාමි පුරුෂයාට රැකියාවක් ගත්ත මහින්ද රාජපක්ෂ. දැන් ඕවා දේශපාලඥයන්ගේ රැසියා ගන්න ගියොත් ඔන්න උතන විශාල ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් මහින්ද රාජපක්ෂ මම කොපමණ මිතුරෙක් වුණත් කවදක්වත් මං ගිහලා ජනාධිපති මණ්ඩලයේ එතුමාව හම් වෙන්නේ නැහැ. කතා කරුවත් නිල වශයෙන් ගිහිල්ලා හර ලේකම් එක්ක ලලිත් වීරතුංගත් එක්ක පමණයි කතා කරන්නේ. එහෙම නැත්තම් මං යන්නේ. මොකද අපි මේ සීමාවන් අපි ආරක්ෂා කරන්න ඕන. දැන් මෙතුමිය ගිහිල්ලා ආරක්ෂාවක් ගත්ත ස්වාමි පුරුෂයාට. ඒතර ස්වාමි පුරුෂයාට විරුද්ධව චෝදනාවක් නැගුණා අර කොටස් සම්බන්ධයෙන්. එතකොට මහින්ද රාජපක්ෂම කියන මම මේක ෂේප් කරුවා. ඒ කියන එක ඇත්ත. එතුමා ෂේප් කරුවා. එතුමාගේ භාෂාවෙන් කියන ෂේප් කරුවා. මම ෂේප් කරුවා. ඉතින් එහෙම වෙනකොට දැන් අගවිනිසුරුතුමියගේ ස්වාමි පුරුෂයා පිළිබඳ චෝදනා අර ජනාධිපති ෂේප් කරනවා. දැන් ඕකෙන් වෙන්නේ අපේ ප්‍රතිරූපේ බහිනවා. මහින්ද රාජපක්ෂ කෙරුවා හෝ ශ්‍රීරාණි බණ්ඩාරනායක කෙරුවා හෝ කවුරු කෙරුවා හෝ ඒක අපේ ප්‍රතිරූපේ බහිනවා. දැන් මම මෙතන යොමු වෙන්නේ ඒ අතින්. අපි මේ ප්‍රතිරූපේ බැහින එක වළක්වා ගන්න ඕන. දැන් සමහර දේවල් වසං කිරීමක්ද? වසං කිරීමක් නෙමෙයි විමල්. වසං කිරීමක් නෙමෙයි. වසං කරනවා නම් අපි එයාට හොඳ සුදුනු ගා තියා ගන්න ඕනේ. මෙයා මෙතනින් ඉවත් වෙනවා. අන්න ඒක ඇත්තෙන්ම ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කරලා ඒ වෙලාවේ කරන එකක්.
දරුණු චෝදනාවක් තියෙනවා නම් එතකොට අපි ඒක වසන් කරන එක වැරදි. ඔය ඔය කියන කරුණ හරි. දැන් ස්ත්‍රී දූෂණය නැත්තම් මිනී මරණ නැත්තම් බරපතල චෝදනාවක් තියෙනවා නම් අපි ඒක ඉරිදරව වෙන්න අරිනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා තනතුරින් ඉවත් කරගන්නවා. ඉස්ලාස් වෙලා කියන මොකක් හරි කරලා හකලා තනතුරින් ඉවත් කරනවා. එහෙම තමයි කරන්න ඕන. ඉතින් මේ මෙතන මහින්ද රාජපක්ෂ උතුන වරදවාගත්ත තැනක්. මොහන් පීරිස් මහතා හිටපු අගවිනිසුරවරයෙක්ද? දැන් ඕක තමයි ප්‍රශ්නේ මම මතු කරන්නේ. දැන් මොහන් පීරිස් මහත්මයා අගවිනිසුරු වශයෙන් දියුරුම් දීලා සේවය කෙරුවා. පඩි ලැබුවා අවුරුදු දෙකක්. නඩු තීන්දුව අස්සම් කෙරුවා. දැන් ඊට පස්සේ අධිකරණ ඉතිහාසයේ නෑ හැබැයි. අධිකරණ දැන් නඩු තීන්දුව තියෙන හැබැයි. ඔව්. දැන් සිරිසේන ජනාධිපතිතුමා කියනවා මෙයා තනතුරු දැරුවේ නැහැ. නල්ලන් වොයිඩ්. ඔන්න ඔයාලට තමයි විරුද්ධුනේ. ඒ කියන්නේ මේ ප්‍රති කරුණු සම්බන්ධනේ අපි විරුද්ධනේ. මම කියන්නේ මේක මොහන් පීරිස්ගේ පත් වෙන මම විරුද්ධයි. මම මහින්ද රාජපක්ෂට කිව්වා මොහන් පීරිස පත් කරන්න එපා. මොහන් පීරිස පත් කර නැතු ඔය දැන් දෝෂාභියෝගයෙන් ඉවත් කිරුවන ශිරාණ මණ්ඩලනේ කරුණා කරලා උතන ඉන්න ජේෂ්ඨත්වයේ මත ඊළඟ නිලධාරියව පත් කරන්න නැත්නම් ඒ හිතේ ශිරාන් තිලකවන්දන මහත්මිය එතුමිය සුදුසු නැත්නම් ශ්‍රීපවන් මහත්මයා දැන් ඉන අගමිසුරව පත් කරන්න. එතුමත් සුදුසු නැත්නම් මාසුත් මහත්මයා පත් කරන්න. ඔයාට ඉන්නවා සිංහල දෙමළ මුස්ලිම්. ඔය එක්කෙනෙක් පත් කරන්න පිටින් ගේන්න එපා. ඒක මම බලන්නම් කියලා මම ගෙදර ආපිලා මං කිව්වේ. කියලා ගියා. ඊට පස්සේ මම හිතේ එතුමාට මේ එයාගේ මේ සිතුවිල්ල වෙනස් වුණා. දැන් ඔව්වා තමයි මහින්ද රාජපක්ෂ අතුරු සිදුරු අත්තරදී. දැන් මොහන් පීරිස් තමා කිව්වේ තෙවතාවක් තරඟ කරන්න පුළුවන් කියලා. ඔන්න බලන්න. සුළුපටු නෑ බලාගෙන ගියාම මැදිහත් වෙලා තියෙන ආකාරය නේද? ඇත්තෙන්ම ඒකයි මම ඒ වෙලාවේ විරුද්ධ වුණේ. ඒ වෙලාවේ විරුද්ධ වෙන්නේ. එහෙන් බැලුවම දඩයක් කාර්යය දඩයම් වෙමින් පවතිනවා කියලා අපි කිව්වොත්. ඇයි ওই දඩේම කියන වචන පාවිච්චි කරන්න ඕනේ? ඔබේ වචනය. අපි ඒ දඩේකට මම තව එකක් එකතු කරනවා. සරත් ෆොන්සේකා මහතාට සිද්ධ වුණේ මොකද්ද? දේශපාලන දඩේමක්ද? කුමන්ත්‍රණයක්ද? කුමක්ද? දැන් ඒකට විරුද්ධවත් මම තමයි කතා කරන්නේ. වෙන කවුරුත් කතා කරන්නේ නැහැ. දැන් මේ ගත්තොත් එක්සත් ජාතික පක්ෂයෙන් කවුරුත් කතා කරන්නේ නැහැ. මම තමයි මුලින්ම අනුරාධ සාරංග මහත්මයා මට කිව්වා අතන ගත්ත අවස්ථාවේ පුළුවන්ද මාධ්‍ය සාකච්ඡාවට එන්න. හැබැයි ඔබතුමා කතා කරනවා මම කතා කරන්නේ මම කව මම ඇවිල්ලා කතා කරලා කියනවා මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී. ඔය වගේම තමයි කිව්වේ. මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී. එදා ඉඳන් රැස්වීම ගණනාවක් කෙරුවා. ෆොන්සේකා මැතිනි මගෙන් ඉල්ලීමක් කෙරුවා මේ රැස්වීම වලට එන්න කියලා. අපි රටවටේ ගිහිල්ලා රැස්වීම කරා. මහින්ද රාජපක්ෂ අපි ඉල්ලා සිටි අපි ඔබතුමාට නීතියේ පිළිසරණ ලබා දුන්නා. කරුණා කරලා සරත් ෆොන්සේකාටත් ඒ නීතිය පළ. ඉතින් නීතියට පිටින් මේ වගේ කාරණා කරපු මහින්ද රාජපක්ෂ වෙනින් ඔබ නැවත පෙනී ඉන්නවා. නීතියට පිටින් හරි හරි ඒකනේ තනතුරෙන් ඉවත් කරුවේ නෑ ඔබේ භාවිතාව ප්‍රශ්න කරා නෑ තනතුරෙන් ඉවත් කරා තනතුරෙන් ඉවත් කරපු ඔහු වෙනුවෙන් නැවත ඔබ පෙනී ඉන්නවා නෑ අපි පේනවා දැන් අපි පේනවා එතුමාගේ අර දැන් මම ඔක පැහැදිලි කරලා කිව්වා එතුමා දැන් අස් වෙලා යනකොට මම ඒ විස්තරය හොඳට පැහැදිලි කිව්වා ඒ කියන්නේ දෘඩභාවය දැන් නෑ නෑ ඒ දෘඩභාවය දැන් තනතුරක් දරන්නත් අකමැති භාවයක් තියෙනවා මම ඒක පැහැදිලිව කිව්වා දැන් තනතුරක් දරන්නත් අකමැති භාවයක් තියෙනවා. හිටපු එම්.ආර්.ට වඩා දැන් ඉන්නේ එම්.ආර්. හොඳයි. නෑ වෙලා තියෙන්නේ ඕන එක්කෙනෙක් ටිකක් ටෙම්පරාදු වෙනවා. එහෙම නැත්නම් ඔබතුමා පෙරළ යනකොට ඕන එක්කෙනෙක් ඔබතුමා පෙරළුණු පිට හොඳයි කියන උත්සාහ කරනව නෙමෙයිද? පෙරළුණු පිට පිසයි නෙමෙයි මේ පිටුව එකයි. පිටුවේ මහින්ද රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂ. දැන් මහින්ද රාජපක්ෂව මම දැනගත්තේ දැන් අවුරුදු 45කට ඉස්සෙල්ලා. දැන් එදා ඉඳන් එතුමා නොඑක් ආකාරයේ විපර්යාස වෙලා තියෙනවා. ඕන මමත් විපර්යාස වෙලා තියෙනවා. ඉතින් අපි අනාගතේ වර්තමානයේ අතීතයේ අනාගතේ වර්තමානයේ තියෙනවා. ඔය කාලත්‍රය අපි පටලවා ගන්න නරකයි. දැන් එතුමා අතීතයේ යම් කිසි භූමිකාවක සේවය කරුවා. දැන් යම් කිසි භූමිකාවක් තියෙනවා එතුමාට. අනාගතේ යම් කිසි භූමිකාවක් නිර්මාණය වේ. හැබැයි අපි එතුමාගේ ගුණාත්මක භාවයත් දකින්න ඕන. අපි වැරදි පෙන්වා දුන්නා වගේම අපි එතුමාගේ ගුණාත්මක භාවය පෙන්වා දීම තමයි අපේ යුතුකම. හොඳයි අපි තවත් විරාමයකට යමු. ඊට උතනේ විරාමෙන් පසු මුණ ගැහෙමු. සංකුණ සීමාවෙන් එහා දේශපාලනය. ඔබ යලිත් සලකුණ සමගින් හිටපු අගවිනිසුරු සරත්යෙන් සිල්වා මහතායි අද සලකුණ සමගින් සාකච්ඡාවට එකතු වෙන්නේ. අගවිනිසුරුතුමනි 2015 ජනවාරි 8 මැතිවරණයත් සමග තිස්සත්තනායක මහතාගේ ලේඛනයක් සම්බන්ධයෙන් බොහෝ කාරණා සාකච්ඡා වුණා. ඔබතුමා ඒ පිළිබඳව කතා බහ කළා. අපි බලමු මොනවද කතා කළේ කියලා. සලකුණ. ඇත්තටම මම මේ ලේඛන දැක්කම මාත් මවිතටපත් වුණා. මෛත්‍රීපාල මැතිතුමා මේ වාගේ ලේඛනයට අස්සන් කරයිද කියලා. දැන් මේ ලේඛනයේ තියෙනවා උතුරු නැගෙනහිර තියෙන සමුදා
අඩු කරලා ඒ තියෙන කඳවුරු වහලා දාලා අර නැවත අර LTT සංවිධාන කොටි සංවිධානයට පණ ගැන්වීමට හැකිවන වාතාවරණයක් ගොඩනගනවා කියලා. එතකොට මේක මැතිවරණ නීතියේ 83 වගන්තියට මැතිවරණ නීති විරෝධී ක්‍රියාවක් කරනවා. මේක කූටලේඛන. එතකොට තිස්ස අත්තනායක මැතිතුමා මේක ඉදිරිපත් කිරීමෙන් පැහැදිලිවම දණ්ඩ නීති සංග්‍රහයේ 459 වගන්ති යටතේ වරදක් කරනවා. වෙනසකට එක්වමු කියන බැක්ග්‍රවුන්ඩ් එක තමයි තිබ්බේ පිටිපස්සේ නැත්තම් පසුතලය සමග තමයි ඔබතුමා මේ ප්‍රතිසාකච්ඡාව පවත්වන්නේ. ඒ කියන්නේ අර ප්‍රචාරක යාන්ත්‍රණේ ජනවාරි 8 ප්‍රචාරක යාන්ත්‍රණේ කොටසක හිටියේ. ඒ කියපු මතේ මත තාමත් ඉන්නේ නෑ. දැන් මේකත් සුදේප මේක උනේ ඔය අතුරුනි රතන ස්වාමීන් වහන්සේ මට ආරාධනාවක් කෙරුවා මේ කරුණ සම්බන්ධයෙන්. මම කිව්වා මම නීතියේ මේ කරුණ සම්බන්ධයෙන් පමණක් මේක ඉදිරිපත් කරන්න. මෙවැනි ලේඛනයක් තියෙනවා මේක කොතනද වරදක් වෙන්නේ කියලා. ඉතින් අපි ওই සාකච්ඡාවේදී පැහැදිලිවම සඳහන් කරුවා. මේවා එකක් ඉදිරිපත් කිරීමෙන් මැතිවරණයේ ක්‍රියාදාමයට විශාල පළුද්දක් සිදු වෙනවා. ඔහොම ලේඛන ඉදිරිපත් කරන්න ගත්තොත් සුදේව සිද්ධ වෙන්නේ මැතිවරණය ක්‍රියාත්මක කරන්න හම් වෙන්නේ නැහැ. නොඑක් ලේඛන ගෙනල්ලා හක් කළා දානවා. එතකොට මේ මැතිවරණයේ තියෙන සුළු කාල සීමාවක් නේ. අනිත් පාර්ශ්වයට අවකාශයක් නැහැ මේක කූටලේකනයක් කියලා ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ඔබතුමා අර හෙල්පින් හම්බන්තොට ඒ කාරණේම තමයි ඒත් කාල සීමාව අඩුයි ඒ කාලෙත් තමයි මේක ගෙනාවේ. මේ එකම කාරණේත් මෙතෙන්ට ගේනවා. ඒ පැහැදිලි කිරීමක් මෙතෙන්ට ගේනවා. එහෙමද? නෑ එහෙම නෙමෙයි. දැන් මෙතන තියෙන්නේ අපි කිව්වේ නෑ 37 නායක අතරණු ගන්න කියලා. දැන් මෙතන තියෙන්නේ 37 නායක ඔය ලේකනේ මේ අවස්ථාවේ ඉදිරිපත් කිරීම මැතිව හෙල්පින් හම්බන්තොට කියන එක මැතිවරණ ක්‍රියාදාමයේ ඒකට පටන් ගන්න නෑ. ඒක හුදෙක් මූලික අයිතිවාසිකම් කඩවීම පමණයි. ඒ වෙනකොට මැතිවරණය ක්‍රියාත්මක වෙලා නැහැ. දැන් මෙතන මැතිවරණය ක්‍රියාත්මක විය යුත්තේ මේ නීතිමය රාමු යටතේ. දැන් ඔයනි ලේඛනයක් ඉදිරිපත් කෙරුවොත් එතකොට අනිත් අපේක්ෂකයාට ඒ කියන්නේ මෙතන වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන විශාල අගතියක් සිදු වෙනවා. මොකද එතුමාට දැන් වෙනවා මේ ලේඛනය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න. දැන් මේ ලේඛනය දැකපු හැටිය මිනිස්සු හිතනවා වැරදි ප්‍රතිරූපයක් ගොඩනගෙනවා. එතකොට මේක කොතන කොහෙන්ද 37 නායකට ලැබුණේ කියලා එයා පැහැදිලි කිරීමක් සිද්ධ කරන්න ඕන. අපි මේකෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන තෙක් මේ ලේඛනය ප්‍රසිද්ධ කරන්න එපායි කියන එකයි අපේ ඉල්ලීම උනේ. 37 නායක හිටියේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රචාරක යාන්ත්‍රණය ඇතුලේ. එතකොට ඒ ලේඛන ඉදිරිපත් කිරීම හුදු ව්‍යුක්ත සිද්ධියක් නෙමෙයිනේ. ඒ මහින්ද රාජපක්ෂ ඔබ දැන් නියෝජනය කරන ඔබ දැන් නැවත ගේන්නත් පුළුවන් ඕනනම් කියලා හිතන මහින්ද රාජපක්ෂට නෑ නෑ මේ ඔය මැතිවරණයේදී මම මහින්ද රාජපක්ෂ විරුද්ධව ජන දෙනවා. ඒක තමයි මම මේ කියන්නේ. එතකොට දැන් ඔබ දැන් නැවත නියෝජනය කරන්නේ ඔහුවනේ. ඔහු තුරලටම ඔබ ගින්ති මේ දිගින් දිගටම සරත්න සිල්වා මහත්මයා අපි දිගින් දිගටම මේ ඔබේ පරස්පරයෙන් ප්‍රශ්න කරන්නේ. ඔබ දැන් මේ ආපහු කිට්ටු වෙලා ඉන්න මහින්ද රාජපක්ෂ නේද මේ අගතිගාමි වැඩ මෙහෙව්වේ? මහින්ද රාජපක්ෂ මෙහෙව්වා කියලා අපි නිගමනය කරන්න පුළුවන්ද? 37 නායක තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් මේක හැම එකම මහින්ද රාජපක්ෂට යොමු ගෙන හැකිද? 37 නායකත් ඒ වෙලාවේ බැලුවේ යම් කිසි ලාභයක් ලබා ගන්න තමයි මහින්ද රාජපක්ෂ පැත්තට ආවේ. ඇවිල්ලා ඉතුමාගේ වටිනාකම දැන් ප්‍රදර්ශනය කරනවා. මාගම මේ වගේ ලේඛන තියෙනවා. දැන් මහින්ද රාජපක්ෂ හැබැයි ඔහු කූට ලේඛනයක් ඉදිරිපත් කරා නම් ඔහුව විහිරෙන් නිදහස් වෙන්නේ නැහැ නේ. ඔහුගේ නඩු තියෙන දුදිගට ක්‍රියාත්මක වෙන්නට ඕනේ නේ. එහෙනම් මොකද්ද එතන සිද්ධ වෙලා තියෙන්නේ? නෑ නෑ නෑ. දැන් මේ මම දැක්කම ළඟදිත් ඒ නඩුව ඉදිරිපත් කරලා තියෙනවා නීතිපතිට. දැන් මෙතන බලන්න මොකද්ද සාක්ෂි තියෙන්නේ කියලා. මොනවද සාක්ෂි තියෙන්නේ? දැන් මේක කූට ලේඛනයක් කියලා ඔප්පු කරන්න මෙතන විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඔය ඔක සරල ප්‍රශ්නයක් නෙමෙයි. සාක්ෂි දෙන්න ඕන මෛත්‍රීපාල සිරිසේනයි රනිල් වික්‍රමසිංහ දෙන්නම සාක්ෂිකාරය ඉදිරිපත් වෙනවා. දැන් ඒකත් නීතිපතිට විශාල ප්‍රශ්නයක්. මේ දෙන්නම සාක්ෂිකාරය හැටියට කඳවනවද? දැන් මම නීතිපති නම් බලන්නේ ඔහොම. දැන් මේ නඩුවක් දාලා හක් කළා මේ දෙන්නව කඳවුවොත් මේ දෙන්නගේ ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන් උසාවිය. ඒකෝට ප්‍රායෝගික වශයෙන් දැන් අපේ විමල් කිව්වා ඉතින් ප්‍රායෝගික වශයෙන් දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ නොඑක දැන් ඔකට සාක්ෂිකාරය දෙන්න එක අවශ්‍යයි. අත්‍යවශ්‍යයි. සිරිසේන ජනාධිපතිතුමත් රනිල් වික්‍රමසිංහ කියනවා මේ මගේ අත්සම නෙමෙයි. මේ මගේ අත්සර තමයි. හැබැයි මම මේ ලේඛනය නෙමෙයි අත්සන් කරන්නේ. අන්න ඒ වගේ නොඑක් ප්‍රශ්න මතුවෙනවා. හැබැයි අපි එතන ඉදිරිපත් වෙන මේක නෙමෙයි. මැතිවරණයේ ක්‍රියාදාමයේ මේවානි ලේඛන ඉදිරිපත් කරලා
නොමග යැවීමට අවකාශයක් නැහැ. ඒක තිස්සත්ත් නායක මහත්මයා නොකළ යුතු දෙයක්. හැබැයි පාර්ටි චම්පික රණවක මහතාත් ඒ වගේ ඡායාරූපයක් ඉදිරිපත් කළා. නෑ, ඒ සම්බන්ධයෙන් මට කතා කරන්න මන්නම් දන්නේ නැහැ මොකද්ද කියලා. මන් මට ඒක ඉදිරිපත් කරුවා නම් ඒ සම්බන්ධයෙන් මගේ මත විමසලා මම කියනවා. දැන් මෙතන මම පැහැදිලිව කියා දුන්නේ වගන්ති කියලා කිව්වා මේක මෙතන ඉදිරිපත් කිරීමට අවකාශයක් නැහැ. මේක මැතිවරණයට මැදිහත් කිරීම නීති විරෝධී ක්‍රියාවක් කියලා මම හිතන සඳහන් කරනවා. ඔබතුමා පූජ්‍ය අතුරුලියේ රතන හාමුදුරුවන්ගේ බොහොම සමීපව ඇසුරු කර බවක් හැඟියනවා දීප උත්තරවලින්. උන්වහන්සේ යහපාලන ආණ්ඩුව බිහි කිරීම සඳහා පෙරගමන් ගිය ස්වාමින් වහන්සේ නම අද කොතනද උන්වහන්සේ සිටින්නේ? ඔබ දන්නවා ඇති සමීප බවත් එක්ක. නෑ නෑ, දැන් උන්වහන්සේ මම කියා සිටියා පැහැදිලිවම අර දිවුරුන් දීමට සහභාගී වුන් නැතුවම. ඊට පස්සේ උන්වහන්සේ මට කියා සිටියා මේ 19 සන්තෝෂයෙන් විස්තර කරන්න සාකච්ඡාවට එන්නේ කියලා. මම ඒකට යෑමත් පැහැදිලිය. ඊට පස්ව උන්වහන්සේ මට ආදරා ඉදිරිපත් කිරීම නැවතුණා. මම ඔබතුමාගෙන් ඇහුවේ උන්වහන්සේ දැන් ඉන්නේ ස්ථාවරයේ කොහක්ද කියලා. ඔබතුමාගේ ස්ථාවරය නෙමෙයි, ඔබතුමා ළඟින් ආශ්‍රය කරන නිසා දන්නවා ඇති. ආශ්‍රය කරන්නේ නැහැ දැන්. ආශ්‍රය කරන්නේ නැහැ දැන්, හම් වෙන්නේ නැහැ. උන්වහන්සේව මට මා ඇමතීම නැවතුණා. මම මොකද කිව්වා මට මේක සම්බන්ධයෙන් තව මැදිහත් වීමට අවකාශයක් නැහැ කියලා. පැහැදිලිවම මම කිව්වා. මොකද 19 අර මැතිවරණ නීතිය සම්බන්ධයෙන් හඳුන උන්වහන්සේ වෙනම නීතියක් ඉදිරිපත් කරුවා. ඒක හඳුන්වා දීමට එන්නේ කියලා මම කිව්වා. මම කිව්වා මේකට නම් මට පිළිගන්න බෑ ස්වාමීන් වහන්ස. ඔය 19 වෙනි සංශෝධන යන මගට මම එක වෙන්නේ නැහැ කියලා. හොඳයි, මේ දිනවල ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන මේ පළාත් පාලන මැතිවරණය. පළාත් පාලන මැතිවරණයේ කල් දැබීම දැන් විසිරුව ඇහැරලා තිබෙනවා. කුමසාරිස්වරුන් යටතට පත් කරලා තිබෙනවා. අද දවසේදී ඔවුන් මැතිවරණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කරනවා. මේ සම්බන්ධයෙන් ඔබේ මතය කුමක්ද? දැන් මේක දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයේ නොඑක් මට්ටම් තියෙනවා. මුල් මට්ටම තමයි මේ පළාත් පාලන ආයතන කියන එක. ඇත්තම මේක තමයි වැදගත්ම මට්ටම. මගේ පියත් ගම්කාරී සභාවක සභාපති වශයෙන් සේවය කරපු අවුරුදු 20ක් පමණ. ඒ කාලේ තිබුණේ ගම්කාරී සභාව. මම දන්නවා මේක වැදගත්කම. දැන් අපි යනවා මේ කොට්ටාස ක්‍රමයට. ඇත්තම මේ අලුත් නීතිය යටතේ ඉතාමත් හොඳ නීතියක් දැන් දියත් වෙන්නේ. කොට්ටාස ක්‍රමයේ සහ අනුපාත, ඒ කියන්නේ මේ අනුපාත ක්‍රමයේ දෙකට සම්මිශ්‍රණය කළා. ඉතාමත් හොඳ නීතියක් සම්පාදනය කරලා තියෙන්නේ. මේ නීතිය යටතේ මැතිවරණය පැවැත්විය යුතුමයි. එතකොට තමයි අපි දන්නේ කොට්ටාසයෙන් බිහි වෙනවා දේශපාලනයෙන්. ওই කොට්ටාසයෙන් බිහි වෙච්ච දේශපාලකයෝ තමයි SWRD බණ්ඩාරනායක වාගේ දේශපාලකයෝ බිහි වුණෙත් ওই කොට්ටාස වලින්. ඒක ඉතාමත් හොඳ දේශපාලන ක්‍රමයක්. මම හිතේ මේ ක්‍රමය දැන් අතාරින් නරකයි. මම හිතේ ආණ්ඩුවෙන් යම්කිසි සැකයක් ඇති මේකෙන් අවාසි වෙන්න පුළුවන් කියලා. හැබැයි ඔය සැකය නිසා මේක කල් දාන එකට මම නම් සම්පූර්ණයෙන් විරුද්ධයි. මේ දේශපාලන ක්‍රියාදාමයේ ගම් මට්ටමින් නගර මට්ටමින් අවශ්‍යයෙන්ම ක්‍රියා කළ යුතුයි. සීමා නිර්ණ කටයුතු අවසන් කරන්නට මේ තරම් කාලයක් ගත වෙනවද? එහෙම ගත වෙන්නේ නැහැ. ඔය කොට්ටාස ක්‍රමයේ පදනම් වෙලා තියෙන්නේ ග්‍රාම සේවක කොට්ටාස මත. ඒ කියන්නේ ඒකේ වැඩි කාලයක් යන්නේ නැහැ. සුළු වෙනස් වීම සිදු වෙනවා. එහෙමනම් ඒකාබද්ධ විපක්ෂයේ නැගී සිටීමක් මේක කල්යන්නට හේතු වෙලා තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවද? යම් කිසි හේතුවක් ඇති දැන් මෙතන වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ගත්තොත් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල ප්‍රශ්නයකට මෙතන යොමු වෙලා තියෙනවා. දැන් මම සහභාගී වෙත් ඔය අවසාන දේශනයේ කියපු රැස්වීමේ මීගමුවේ තිබුණු රැස්වීමේදී දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමාජිකයින් ඉන්නවා 1436ක් පළාත් පාලන ආයතන නියෝජිතයි. 1436ක් SB දිසානායක අමාත්‍යරට 91 2500 ගණක් වෙනවා. නෑ, මේ සංඛ්‍යාලේකන 90 SB දිසානායක ඇති වෙනම සංඛ්‍යාලේකනවා. මම තුමාගේ සංඛ්‍යාලේකන මම දන්නේ මොනවද කියලා. තුමා නොයෙක් ප්‍රකාශන කරනවා, මාගේත් නොයෙක් ප්‍රකාශන කරනවා. ඉතින් ඒක වෙනම එකක්. ඔබ ඒ රැස්වීමට ගියේ මොන පදනමින්ද? එකත් මේ ගාම කියනවනම් වටිනවා. නෑ, ඒකට ආරාධනක් කෙරුවා. ඒකට ආරාධනා කරුවා. මම ගියා මේ ඊට ඉස්සෙල්ලා තිබුණා මේ ජයන්තිපුර මේ කාර්යාලය විවෘත කිරීමේ. එතනදී මට සඳහන් කරුවා මෙහෙම ප්‍රසීමක් තියෙනවා, කරුණාකර එන්න. මම ගියේ විශේෂයෙන් මේක මම ගමේ කටානේ, මගේ ගෙදර ඉඳන් 7-3යි තියෙන්නේ ඔය හෝටලේ. ඉතින් එතනට ගියේ. ඉතින් ඒක තිබුණේ ඒ කොට්ටාසේ තමයි. මගේ පියා ගම්කාරී සභාවේ සභාපතිත්වයෙන් සේවය කළේ. ඉතින් මම කිව්වා ඇත්තෙන්ම මම එන්නේ හිටපු අගවිසිරු වශයෙන් නෙමෙයි, මගේ මේ පියාගේ පුතා වශයෙන් එන්නේ. මේ මගේ පියත් ඒ සමාජික වාගෙම ගම්කාරික සභාවක පළාත් පාලන ආයතනයක
තෝරාපත් කරගත්ත සභාපතිවරයෙක්. ඒ නිසා මගේ එතන කිට්ටු සම්බන්ධයක් තිබුණා. මම ඒ සභාවේ ඇමතු එන්නේ මේ මට්ටමේ. මහින්ද රාජපක්ෂ මහතා ඔබෙන් උපදේශනයක් පැතුවොත් ඔහුගේ අනාගත ගමන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විය යුතුද නැත්නම් වෙනම බලවේගයකින් විය යුතුද කියලා මොකක්ද දෙන උපදේශනේ? එවැනි කරුණු ගැන ඇත්තම මහින්ද රාජපක්ෂ ඔය දේශපාලන කරුණු ගැන මගෙන් උපදෙස් පතන්නේ. නීතිමය කරුණක් ගැන අහනවා. දේශපාලන කරුණු ගැන උපදෙස් මගෙන් පතලා නැහැ. තාම කිසිම උපදෙසක් පතලා නැහැ. මම ඇහුවොත් ඔහු ඊළඟ පියවර තබන්න ඕනේ ඔබට අනුව කුමන විදිහටද? ඇත්තම දැන් එතුමා දැන් එක්තරා භූමිකාවක් ගොඩනගෙනවා. දැන් ගත්තොත් පොදු විපක්ෂයේ කියන රාමු යටතේ එක්තරා වැදගත් භූමිකාවක් ගොඩනගනවා. අපිට අත්‍යවශ්‍ය අපේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපේ රැකගන්න මේ විපක්ෂයක් අවශ්‍යමයි. විපක්ෂයක් අවශ්‍යයි. දැන් පාර්ලිමේන්තුවේ විපක්ෂය හරියට ගොඩනැගිලා නැහැ. ඒකෙන් හින්දා බිම් මට්ටමේ විපක්ෂයක් අවශ්‍යමයි. ඒ බිම් මට්ටමේ ගොඩනැගෙන විපක්ෂයට යම් කිසි නායකත්වයක් තිබිය යුතුයි. ඉතින් විපක්ෂයේ ඒ නායකත්වය දීමට සුදුසුම තැනත්තා තමයි මහින්ද රාජපක්ෂ. ඉතින් ඒ මට්ටමේ හැවොත් මම කියන මහින්ද රාජපක්ෂ ඒ විපක්ෂයත් සමග ක්‍රියා කළ යුතුයි. හැබැයි නායකත්වය කියන්නේ එතුමා ධූරයක් දැරිය යුතුද යනාදිය ඊට පස්සේ තීරණය කළ යුතු දෙයක්. හැබැයි මේ දේශපාලන ක්‍රියාදාමේ නායකත්වයේ එතුමා දැරිය යුතුයි. හොඳයි, අපිට විරාමයකට වෙලාව. විරාමෙන් පසුව මුණ ගැහෙමු. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. සීමාවෙන් එහා දේශපාලනය සලකුණෙහි හද දේශපාලන සලකුණ තබන්නේ හිටපු අගවිනිසුරු සරප්පෙන් සිල්වා මහතා. අප අවසාන සාකච්ඡාව වටේටයි ප්‍රවිෂ්ඨ වන්නේ. අගවිනිසුරුතුමනි, හිටපු අගවිනිසුරුතුමනි සමාවෙන්න. මේ අපි ඔබතුමා සඳහන් කළා ජයන්තපුර රැස්වීමට ගියා කියන කාරණේ. එතනදී යම් අලකලංචයක් සිද්ධ වුණා නේද? ඔබට මට මතක නම් අපි එක බලමුද. බන්දුල ගුණවන්දන පිටප ඇමතුමා කිව්වා කැප්පෙටි පොළ වැනි සිංහල නරවීරයන් පිළිබඳ කැප්පෙටි පොළට ගහන්න ඕන පාර අර ශ්‍රී වික්‍රම රාජසිංහ කියන මිනිස්සයා ගැහුවේ කාටද? පුතාට. පුතාව මැරුවා. අපි කවුරුත් දන්නවා මන්දු මණ්ඩා. ඊට පස්සේ භාර්යාවට ගියා. දැන් ඉන්නේ මේ අලුත් ශ්‍රී වික්‍රම රාජසිංහ. වික්‍රමසිංහ රාජසිංහ. ඔය මිනිහත් ගහන්න පටන් ගල තියන්නේ යන්නේ අර ශ්‍රී වික්‍රම රාජසිංහගේ පිළිකුල් මාර්ගය කියලා මම මෙතන කියනවා. ඒකට විරුද්ධව අපි සියල්ලම නැගී ඉන්න ඕන. එදා කැප්පැටි පොළගේ දරුවෝ වංගෙඩිය දාලා කෙටුවෙත් දරුවන්ගෙන් පලිගන්න. කොයිද කැප්පැටි පොළගේ දරුවෝ වංගෙඩිය දාලා කෙටුවේ අපේ රටේ? එහෙම එකක් වුණා නෑනේ. ඉතින් මේ අගවිනිසුතුමා කඩේ යන්න ගියාම වරද්ද ගන්න. සලකුණ. මොකද උනේ? කලබලයට වැරදුනාද? පැටලුනාද? මොකද්ද සිද්ධ? නෑ නෑ. උනේ උතන අර ගම්මන් පිළ කිව්වේ කැප්පැටි ගොයන. එතකොට මගේ කතාවටත් ප්‍රවේශයක් තිබිය යුතුයි. ගම්මන් පිළ සඳහන් කරුවේ අර සිංහල නරවීරයන් කියලා කැප්පෙටි පොළ සම්බන්ධ. ඉතින් කැප්පෙටි පොළ කියන වචනේ ආවේ මද්දු මණ්ඩාර කැප්පෙටි පොළගේ පුතෙක් නෝන විත්තිය මහිතේ අපේ විජිත හිරා දැන සිටිය යුතුයි. එයා ඒක දන්නේ නැත්නම් එයා ලංකා ඉතිහාසය දන්නේ. මගේ මේ වයසට ගියාම මගේ ওই අතපසුවීම සිදු වෙනවා. මොකද ඒ කතා කරුවේ කැප්පෙටි පොළ සම්බන්ධ. ඒ නිසා තමයි ඇහැලේ පොළ කැප්පෙටි පොළ එහෙම එහෙ උනේ. ඒක සුදුම. දැන් ඕකට මේ විජිත හිරත් ඔහොම එනවා නම් මද්දු මණ්ඩාර කවුද කියලා දන්නවනේ. හොඳයි, සරත්න සිල්ව මැතිතුමනි, ඔබ දැන් ඔබ අතපසුවීමක් අපි එක පසකින් තබමු. නමුත් දැන් ඔබ ලංකාවේ දේශපාලකයන්ගේ සුජාතභාවය ගැන ප්‍රශ්න කරමින් හිටියද මේ වැඩසටහන පුරාම? ඊළඟකෝන් පොලිස්පතිතුමාගේ නීතිය දන්නවද? මේ තොප්පි දාගෙන ඉන්න අර මේ කියලා ඔබ වෙනම විදිහකට කිව්වා. නමුත් 2011 සැප්තැම්බර් 11 රාවය දාතමින් රාවේ වෙබ් අඩවේ වික්ටර් අයිවන් මහත්මයාගේ ලිපියක කියනවා, උපාලි අබේරත්න නැමැති දිසා විනිසුරුවරයාට අධිකරණ සේවා කොමිසම පනවා තිබූ උසස්වීම් තහනමක් නොතකා ඔබ උසස්වීමක් ලබා දුන් වග. ඒතර ඔබේ සේවා කාලයත් බැලුවහම දූෂිත සිද්ධි වසන් කරපු සිද්ධි වගේ ඒවායින් පිරිලා නේද? මම ඇත්තම කලකිරනවා වික්ටර් අයිවන්ගේ ප්‍රකාශනය විමල් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. වික්ටර් අයිවන් ගැන ගත්තොත් වික්ටර් අයිවන් මට විරුද්ධව ප්‍රකාශන කරලා තියෙනවා. අපි ගත්තොත්
මේ තියෙනවා මගේ පත්‍රයක්. මේ පත්‍රේ තියෙන්නේ 2001 ජූනි මාසේ 3 වෙනිදා. මේකේ තියෙනවා ඒ වෙනකොටත් මේ මේ ලේකකයා කියනවා ඒ 2001 ජූනි මාසේ 3 වෙනිදා වෙනකොට ඊට අවුරුදු 4කට පෙර, ඒ කියන්නේ 1997 සිටන්ම වික්ටර් අයවන් හැම සතියෙම මා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මට විශාල මඩ ගැහිමක් කරනවා. මේ දැන් මේ කියන්නේ අර දෝෂාභියෝගය සකස් කරලා තියෙන වික්ටර් අයවන්. වික්ටර් අයවන් මට විරුද්ධව නඩු දාලා තියෙනවා. ඔය ඔය කරුණු සම්බන්ධයෙන්ම ශ්‍රේෂ්ඨාධිකාරියේ නඩු 3ක් දැම්මා. නඩු 3ක් දාලා ඒ නඩු 3ෙන්ම වික්ටර් අයවන් පරාජය වුණා. ඔය කියන කතාව සම්පූර්ණයෙන්ම ගොතපු කතාවක් කියලා ශ්‍රේෂ්ඨාධිකාරියේ විනිශ්චයකරු 5 දෙනෙකුයි විනිශ්චය මණ්ඩලය තීරණය කළා මට ගාස්තු ගෙවන්නේ කියලා ඒ නඩු තීන්දුව කියලා දෙනවා. මෙතෙක් වෙනකන් වික්ටර් අයවන් මට විරුද්ධව දාලා තියෙන නඩු, අභියාචනාධිකරණයේ නඩු, ශ්‍රේෂ්ඨාධිකාරියේ නඩු දාලා තියෙන 4ක්. ඒ ඔක්කොගේ මන් දිනලා තියෙනවා. දැන් අවුරුදු 20ක් එන අවුරුද්දට ගත්තාම අවුරුදු 20ක් වික්ටර් අයවන් මහත්තයා මට අඛණ්ඩව මඩ ප්‍රහාරය කරලා තියෙනවා. මොකද්ද මේ පුද්ගලික කෝන්තරයත්? මොකද්ද ප්‍රශ්නේ? ඇත්තෙන්ම මට හිතා ගන්න බෑ. මම දැන් වික්ටර් අයවන් දැනගත්තේ 1971 කුමන්ත්‍රණ නඩුවේ. ඒ කියන්නේ ජනතා විශ්වවිද්‍යාල නඩුවේ මම කනිෂ්ඨ රජනීතිඥයෙක්. ඒ වෙනකොට කනිෂ්ඨ රජනීතිඥයෙක්. මම එතකොට තමයි වික්ටර් අයවන් හම්බුනේ. වික්ටර් අයවන්ට ඒ වෙනකොට අර බෝම්බ හදන්න ගිහලා අත පුපුරලා තිබුණේ. මම බොහොම කාරුණිකව එතුමාට සැලකුවා. ඊට පස්සේ නීති විද්‍යාලයේ යම් කිසි ප්‍රදානයක් කරන්න කිව්වම මම ඒකත් දුන්නා. හැබැයි නීතිපති වුණේ 1996. ඊට පස්සේ දිගින් දිගටම මේ ප්‍රහාරය එල්ල කරලා තිනවා. මොන අරමුණක් කරා කරනවද, මොන මොන හේතුවක් නිසා කරනවද කියලා මට නම් හිතා ගන්න බෑ. හැබැයි දාන මම කරලා තියෙන්නේ දාන හැමඩඩුවෙම මම කරුණ ඉදිරිපත් කරනවා. දැන් මේ ගත්තොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව ගිහිලා තිනවා. දැන් මේ සුළු නඩු තීන්දුවක් නෙමෙයි, නඩු 54ක් වික්ටර් අයවන්ගේ ඔය චෝදනා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය මේක සම්පූර්ණයෙන්ම ගොතපු දුරුම් ප්‍රකාශයක් කියලා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරුවා. ඒවර මම මගේ මාධ්‍යවේදියට කිව්වා වික්ටර් අයවන් හාන්න මොකක්ද දැන් වුණේ කියලා. ඒ මාධ්‍යවේදියා හැම වික්ටර් අයවන් කළා මෙහෙම කළා කිව්වා දුරුම් පෙස්ස වරදුනා කිව්වා. එච්චරයි දුරුම් පෙස්ස වරදුනා. දැන් මේක කියලා තියෙනවා සම්පූර්ණයෙන්ම ගොතපු මේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව කියලා තියෙනවා. දැන් 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 ශ්‍රී ලංකා නඩු නීති වාර්තාවලත් මේක ඇතුළත් කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම ගොතපු දුරුම් ප්‍රකාශයක් කියලා. ඔන්න ඔහොම තමයි දාලා තියෙනවා. ඔය උපාලිය අපේ රත්න මම කිසිම උසස් වීමක් කරලා නැහැ. උපාලිය අපේ රත්න දැන් ශ්‍රේෂ්ඨාධිකරණ විශ්වකරුවරේ. ඒ මගින් ලැබුණු ප්‍රසාදයක් නෙමෙයි. ඊළඟට මම කැමති ඔබතුමාගෙන් දැනගන්නට ඔබතුමාට කැමැත්තක් තියෙනවද පාර්ලිමේන්තුව නියෝජනය කරන්න? නැහැ, ඒවන්න කිසිම කැමැත්තක් නැහැ. මම ඉදිරිපත් වෙන්නෙත් නැහැ. ඒක පැහැදිලිව කියන්න පුළුවන් ප්‍රසිද්ධිය. ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නට බලාපොරොත්තුවක් තියෙනවද ඉදිරි මොනියම් හෝ කාරණාවක් හේතු කරගෙන? නෑ, එහෙම කිසිම අදහසක් නෑ රංගන. මම ඒකට යොමු වෙන්නේ නෑ. ඔබතුමාගේ දේශපාලන කියවීම තුළ අලුත් පක්ෂයක් බිහි වේවිද, නොවේසනම් අලුත් සන්ධානයක් බිහි වේවිද, රටේ දේශපාලන හිට දවස කුමක් වේවිද? අලුත් සන්ධානයක් පක්ෂයක් අවශ්‍යමයි. මේ 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 වාතාවරණය යටතේ දැන් තියෙන වාතාවරණය යටතේ අලුත් දේශපාලන පක්ෂයක් අවශ්‍යයි. මොකද එක්සත් ජාතික පක්ෂය තියෙනවා පැහැදිලි පක්ෂයක් හැටියට. ඊට විකල්පයක් හැටියට මේ වාමාංශික පක්ෂවලින් අලුත් දේශපාලන පක්ෂයක් බිහිවිය යුතුයි. එතකොට තමයි අපේ ලංකාවේ දේශපාලනේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපේ තහවුරු වෙන්නේ. මම අර විනාඩි ගානකට කලින් අහපු ප්‍රශ්නෙට දැන් නේද හරි උත්තරේ දුන්නේ. මහින්ද රාජපක්ෂට දෙන උපදේශනය කුමක්ද? ඒ වෙලාවේ නොදුන්න උපදේශනය දැන් ඍජුව දුන්න නේද? ටිකක් වෙලා ගිහින් වෙන විදිහකට ප්‍රශ්න අහපු හින්දා. නෑ නෑ, දැන් මේ මේ පොදු කරුණක් හැටියට මහින්ද රාජපක්ෂ මේ සම්බන්ධයෙන් නායකත්වයේ සැපයුතු කියලා මම පැහැදිලිව කියලා තියෙනවා. හැබැයි එතුමා මොන තනතුරක් දැරිය යුතුද කියන එක, ඒ කියන්නේ පත් වුණාට පස්සේ මොන තනතුරක් දැරිය යුතුද කියන එක අපි අනාගතයේ තීරණය කරන්න ඕනේ. ඒක මම කිව්වේ අවුරුදු 3න් 4න් පස්සේ එතුමාගේ තත්ත්වය කුමක්ද කියලා බලන්න ඕන. ඒ වාගේ හැබැයි එතුමා තමයි මේ දේශපාලන ව්‍යාපාරයේ මෙහෙවන්න සුදුසුම තැනත්තා කියලා මම පැහැදිලිව කියා සිටිනවා. ඒ දේශපාලන ව්‍යාපාරය තුළට බැසිල් රාජපක්ෂගේ යළි ආගමනයක් අපි දකිනවා. මේ මොකද්ද මේ? නෑ, බැසිල් රාජපක්ෂ දැන් ඔය රාජපක්ෂ පවුල ගත්තොත් ඒ සහෝදරයෝ ඔක්කොම මාත් එක්ක හරි කිට්ටුයි. බැසිල් රාජපක්ෂ මම දීර්ඝ කාලයක් දන්නා අති දක්ෂ පුද්ගලෙක් හැටියට මම සලකන්නේ. මට විශාල වශයෙන් උදව් වුණා සෝමාවති සේරුවිල පාර හදන්න.
මම හිතේ මගේ ජීවිතේ අද වෙනතෙක් මම කළ තියෙන උසස්ම කාර්යය තමයි ඔය සෝමාවතී ඉඳන් සේරුවෙලට පාර හැදෙන එක. ඒක කිලෝමීටර් 52ක පාරක් දැන් දහස් ගණන් බැතිමතු යනවා. ඒ පාර හැදන්න සම්පූර්ණයෙන් උදව් වුණේ බැසිල් රාජපක්ෂ. ඉතින් එතුමාට පාර විවෘත කරුවෙත් බැසිල් රාජපක්ෂ. මෛත්‍රීපාල සිරිසේනත් ආවා. හැබැයි විවෘත කරුවෙත් බැසිල් රාජපක්ෂ. ඒක සරත්නන්ද සිල්වා මහත්තයා කියලා නම් කරලා තියෙනවා. ඉතින් බැසිල් රාජපක්ෂට මම ඉතාමත්ම සමීපව ඉඳලා තියෙනවා. හැබැයි මේ බැසිල් රාජපක්ෂගේ දේශපාලන නැවත ආගමනයෙන් මහින්ද රාජපක්ෂ වටා එකතුලා හිටපු කණ්ඩායම දෙකට බෙදේද? නෑ, ඒක තමයි මම කියන්නේ. මම පුද්ගලික කරුණක් මම සඳහන් කරුවේ. පුද්ගලිකව මම එතුමා හොඳ පුද්ගලික යහපත් පුද්ගලෙක් වශයෙන් සලකනවා. හැබැයි ප්‍රතිරූපය දැන් ඕන එක්කෙනෙක් ගත්තොත් ප්‍රතිරූපය රංගන අපි කවුරුත් දන්නවා. ප්‍රතිරූපය තමයි දැන් දේශපාලන තුළ ක්‍රියාත්මක වෙන්නේ. දැන් මගේ ප්‍රතිරූපය මොකක් වුණත් මට දේශපාලන අරමුණක් නැහැ. ඉතින් මට විවෘතව කතා කරලා යන්න පුළුවන්. හැබැයි අනිත් තැනත්තුගේ ප්‍රතිරූපයක් තියෙනවා. දැන් බැසිල් රාජපක්ෂයේ ප්‍රතිරූපයට විශාල කැලලක් සිදු වෙලා තියෙනවා. දැන් ඒක කොහොමද ප්‍රතිසංස්කරණය කළ යුත්තේ කියන එක එතුමා තීරණය කළ යුතුයි. එතුමාට දැන් පාර්ලිමේන්තුවට එන්න බෑ මේ තියෙන නීති යටතේ. මොකද එතුමා වෙනත් රටක පුරවැසියෙක් හින්දා එන්න බෑ. මං අහපු ප්‍රශ්නයට පොඩි උත්තරයක් දුන්නු. ඒ ඒ ඒ ආගමනයේ මහින්ද රාජපක්ෂට හරහට හිටියේද? මහින්ද රාජපක්ෂට විශාල පිටිවහලක් වෙනවා. හරහට හිටීමක් යම් දුරට සිදු වෙනවා. එතකොට මහින්ද රාජපක්ෂ තීරණය කරන්න ඕන මේ පිටිවහලයි හරහට හිටීමයි සාපේක්ෂව සලකලා බලලා බැසිල් රාජපක්ෂේ කොපමණ දුරට මේ සහාය ලබා ගත යුතුද කියන ඒක මහින්ද රාජපක්ෂම තීරණය කළ යුතුයි. ලංකාවේ දේශපාලඥයෝ විශ්‍රාමයන් නැත්තේ බල ලෝභය නිසාද එහෙම නැත්නම් වෙන කාරණාවක් නිසාද? ලංකාවේ පමණක් නෙමෙයි කොහෙත් විශ්‍රාමයක් නැහැ. දැන් බරගත්තොත් හිලරි ක්ලින්ටන් ආයෙ ඇවිල්ලා. ඉතින් ඒ වාගේ තනතුරු දරලා ඉවර වෙලා දැන් අපි කියා සිටියේ දෙවතාවක් ඉඳලා විශ්‍රාමයන්නේ කියලා. දැන් ඒකත් සිද්ධ වෙන්නේ නැහැ. දැන් මේ දේශපාලන බලය කියන එක විමල යම්කිසි මෙතන තියෙනවා විශාල බැඳීමක්. දැන් අපිට අගමිනිසුරු දුරට බැඳීමක් නැහැ. ඒක බොහොම ලේසියෙන් අතහැරලා අපිට එන්න පුළුවන්. දැන් මේකට තියෙන විශාල බැඳීමක්. මොකද මේකත් එක්ක යම්කිසි මහජනතාව තුළ තියෙන සැලකිල්ලක්. දැන් මහජනතාව තුළ දේශපාලඥයට තියෙන සැලකිල්ල එන තමයි මේ දේශපාලඥයට එන්න එන්න පිම්බෙන්නේ. මං හිතන විදිහට දේශපාලන ප්‍රමාණයට වඩා පිම්බෙලා ඉන්නවා. අන්න ඕක තමයි තියෙන අපේ ප්‍රශ්නේ. අපේ මහජනතාව තමයි දැන් හිටියොත් ඕන දේශපාලඥයෙක් වොත් ඕන ජනතාව එතනට යනවා. දැන් මිනත් තනතුරට වැඩි දේශපාලන නළුවෙක් වුණත් දේශපාලඥයෙක් වුණත් ඒ තනත්තාට වැඩි ප්‍රතිරූපයක් හිමි වෙනවා. හොඳ අවසාන ප්‍රශ්නේ මම අහන්නම් ඔබතුමාගෙන්. ඔබතුමා සඳහන් කරන ඔබතුමා තුළ දේශපාලන අරමුණක් නැහැ කියන කාරණය, කිසි දිනක දේශපාලනයට ප්‍රවිෂ්ඨ වීමේ මතයක් නැහැ කියන කාරණේත් ඔබතුමා සඳහන් කරනවා. හැබැයි ඔබතුමා විටින් විට ඔබතුමාගේ මතවාදයන් වෙනස් කරපු ආකාරයක් අපි දකිනවා. ඔබතුමා ඒකට හේතු සාධක කිව්වා මෙන්න මේ කරුණ මතයි ඒ වෙනස් වෙන්නේ කියන එක. වර්තමානයේ මේ ඔබ ඉන්න මතය තව කොයි දවසකින් වෙනස් වේවිද කියන ප්‍රශ්නේ මම අහුවොත්. දැන් ඒ වෙන්නේ කරුණ මත. ඒ කියන්නේ අනාගතයේදී මතුවෙන කරුණු වලින් අපිට මතයේ සමහරට වෙනස් කරන්න සිදු වෙනවා. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා අද හොඳයි කියන ඔබ හෙට නෑ ඔහු නැවත නරකයි, මෛත්‍රීපාල සිරිසේන හොඳයි කියලා කියන තැනට ඒවිද? එහෙම වෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ. මොකද දැන් යම්කිසි ස්ථාවරයක් තියෙනවා. දැන් මහින්ද රාජපක්ෂ පිළිබඳ යම්කිසි ස්ථාවරයක් තියෙනවා. එතුමා බලයේ දැන් මෙහෙවන්නේ නෑ. ඉතින් එතුමා අතින් වරද සිදු වෙන්න බෑ දැන්. ඒතකොට එතුමා පිළිබඳ මතය මට වෙනස් කිරීමට අවකාශයක් නෑ. එතුමා පිළිබඳ දැන් මට පූර්ණ විශ්ලේෂණයක් තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් මම මතය ප්‍රකාශ කරලා තියෙනවා. පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ එතුමාට පුළුවන් දැන් එතුමා දැන් වෙනත් විදිහට ක්‍රියා කරනවා නම් මට එතුමා පිළිබඳ සම්බන්ධයෙන් මගේ මතය වෙනස් කරන්න පුළුවන්. ඔබ හා ප්‍රශ්නෙත් එක්ක දීපු උත්තරෙත් එක්ක අපිට මෙහෙම කියන්න පුළුවන්. සරත්ෙන් සිල්වා අනාගතයේ පාර්ලිමේන්තුවත් නියෝජනය කිරීමට ඉඩ ඇත. එහෙම නැහැ. වෙන්නම බෑ. හොඳයි, අපි එතනින් අවසානයක් ලබාගමු අපේ සාකච්ඡාවේ. ඔබතුමාට බොහොම ස්තුතියිපත් සමගින් මේ සාකච්ඡාවට එකතු වුණාට. ඔව්. සියලු දෙනාට ස්තුතියි, රංගන්ට ස්තුතියි, සුදේවට ස්තුතියි, විමල්ට ස්තුතියි. හොඳයි හිතවතුනේ, රැඳී සිටියට ඔබට ස්තුතිවන්ත වෙමින් අප සමුගන්නවා ලබන සතියේ නැවත සලකුණින් දේශපාලන සලකුණ තබන්නට හමු වෙන බලාපොරොත්තු වෙමි.